අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අප සූදානම් වෙන්නේ ඉරිදා සිත්නෙත් අසපුව වැඩසටහන ආරම්භ කරන්නට. අදත් ඉරිදා සිත්නෙත් අසපුවට ගෞරව නමස්කාර පූර්වකව ආරාධනා කළා බිලිහුල් ඔය සීල සමාහිත ආරණ්‍ය සේනාසනවාසී පූජනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේට. උන්වහන්සේව ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් පිළිගෙන ඉරිදා සිත්නෙත් අසපුවේ පළමුව ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නටයි ඔබ සූදානම් වෙන්නේ. ඒ උතුම් ධර්මානුශාසනාව පැවැත්වීමට අපේ පූජනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේට ඇරයුම් කරනවා. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සුවිසුද්ධ සීලේසු සින්ධූපමස්ස සමාධි ධම්මේසු පඨවී සමස්ස අනන්ත ඥානේසු ගගනූපමස්ස නමාමි සිරසා සිරි ගෝතමස්ස පිරිසිදු සිල් කඳ සමුදුරසේමා නිසල සමාධිය මිහි කතසේමා අනන්ත ඥානය අහසක් සේමා සිරිපා අභියස පිනිපා වේවා සාධු 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 මෝහන්ධකාරේසු සුරියෝපමස්ස සංසාරසෝතේසු සේතුපමස්ස දෝසප්පවාහේසු මේඝූපමස්ස නමාමි සිරසා ධම්මාම තස්ස මොහඳුර සිඳලන ලාහිරු සේමා සසර දියඹ මැද පහුරක් සේමා කෙලෙස් කිලුටු හල වැස්සක් සේමා සදහම් රුවනට පිනිපාවේවා සාධු 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 පටිපත්ති සාරේසු සම්මාඨිතස්ස උජුභූත මග්ගේසු යානාගතස්ස කුසලේසු ධම්මේසු කෙත්තෝපමස්ස නමාමි සිරසා සුගතෝ රසස්ස පිළිවෙත් සරුවෙයි සුවඳක් සේමා දම් රස දනවයි මිහිරක් සේමා පින් ගඟ ගලනා නිම්නය සේමා මහසංගරුවනට පිනිපාවේවා සාධු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස
ඒක පුග්ගලෝ භික්ඛවේ ලෝකේ උප්පජ්ජමානෝ උප්පජ්ජති අච්චාරිය මනුස්සෝ කතමෝ ඒක පුග්ගලෝ තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ අයං කෝ භික්ඛවේ ඒක පුග්ගලෝ ලෝකේ උප්පජ්ජමානෝ උප්පජ්ජති අච්චාරිය මනුස්සෝති. සියලු දෙනාටම අනන්ත බුදු ගුණ සුවඳින් ජීවිතය සුවඳවත් වේවා කියලා මම ආශිර්වාද කරනවා. අද සිත්නෙත් අසපුව ධර්ම දේශනාව ධර්ම දානයක් ලෙස ලබා දීම පිණිස කටයුතු සිද්ධ කරන්නේ යගම්වෙල පදිංචි පින්වත් මිලී ජයසිංහ, ඒ වගේම WA මාලනී කුසුම්ලතා මහත්මිය, සමන් කුමාර, සුනීතා වන්‍යාරච්චි කියන මේ පින්වත් පිරිස ඇතුළු පවුලේ සියලු දෙනාම බොහොම පින්බර අරමුණු සිතේ තබාගෙන මේ උදාරතර ධර්ම දානමය පින්බලයෙන් ඒ පිවිතුරු පැතුම් පුරපස මෝරණ සඳ මඩලකු වගේ ඉෂ්ට වේවා කියලා මම ආශිර්වාද කරනවා. තුන් ලොවක් සනසාලු ලොවක් දිනු ධර්මරාජ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් චරිතාපදානයෙන් බිඳක් අපි හැම දෙනාම ශ්‍රවණය කරලා ඒ බුදුරජාණන් වහන්සේ අපේ ඇස් දෙකෙන් දකින්න නැති වුණත් මස් ඇස් දෙකෙන්ට නොපෙනී යත් සිත නම් වූ නෙතින් සිත් ඇසින් ඒ බුදුරජාණන් වහන්සේ දැකගන්නට හොඳම දවස. ඒක පුංගලෝ භික්කවේ ලෝකේ උප්පජ්ජමානෝ උප්පජ්ජති අච්චරිය මනුස්සෝ. බුදු සිරිමුව මණ්ඩලින් වදාරෙනවා, මහණෙනි, මේ ලෝකයට ආශ්චර්යමත් වූ එක පුද්ගලයෙක් පහළ වෙනවා. කවුද ඒ ආශ්චර්යමත් වූ තුමන් වහන්සේ? ඒ විස්මිත වූ සාමාන්‍ය කෙනෙකුට හිතාගන්නත් බැරි ලස්සනක් ඇති රූපයක් තියෙන, හිතාගන්නත් බැරි අනන්ත ගුණ තියෙන ඒ උතුමන් වහන්සේ කවුද? තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ. තථාගත අරහං සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අයං කෝ භික්කවේ ඒක පුග්ගලෝ ලෝකේ උප්පජ්ජමානෝ උප්පජ්ජති අච්චරිය මනුස්සෝ. මහණෙනි, මෙන්න මේ එකම උතුමන් වහන්සේ ලෝකෙට පහළ වෙනවා. සැබවින්ම ඒ චරිතය ආශ්චර්යමත්, සැබවින්ම පුදුම සහගතයි. ලෝකයේ මිනිසුන් ඕන තරම් ජීවත් වෙනවා. ඒ ලෝකෙ මිනිසුන්ගේ ශරීර දෙස බැලුවහම එහෙම අමුතු ආශ්චර්යයක් කාගේවත් ජීවිතවල නැහැ. එහෙම අමුතු ලස්සනක් කාගේවත් ජීවිතවල නැහැ. කාලයට, ප්‍රදේශයට, ජනවර්ගයට සාපේක්ෂව කෙනෙකුගේ රූපය අපි ලස්සනයි කියලා කියනවා. කෙනෙකුගේ කටහඬ මිහිරිය කියලා කියනවා. ඒ හැමදේම සාපේක්ෂව බලද්දී මේ වකවානුව තුළ ජීවත් වන මිනිසුන්ට. ඉතින් එහෙම බැලුවහම ඒ හැම ජීවිතයකම එහෙම ලොකු ආනුභාවයක්, ලොකු ආශ්චර්යයක් නැහැ. ඒ ජීවිත ආශ්චර්ය ජීවිත කියලා කියන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ආශ්චර්යමත් ජීවිතයක්. ඇයි ආශ්චර්යමත් ජීවිතයක් වන්නේ? ඔබ සිහිපත් කරන්න, මේ ලෝකෙට පහළ වෙන බුදුරජාණන් වහන්සේ නමක් ඒ බුද්ධ රාජ්‍යට පත්වීම පිණිස අඩුම තරමින් සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක්වත් පාරමී ධර්ම පුරන්ට ඕන. එතනින් මෙහා පැත්තේ කාලයක් තුල පාරමී පිරුවා කියලා කාටවත් බුද්ධ රාජ්‍යට පත්වෙන්න බෑ. අවම පාරමී කාලයේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක්, මහා කල්ප අසංඛේය හතරකුත් තවත් ලක්ෂයක කාලයක් එකම සිතකින් වෙනස් නොවී පෙරම් පුරන්නට ඕන. පින්වතුනි, හිතන්න, අපේ මේ ජීවිතයේ අවුරුදු 50ක් 60ක් 70ක කාලය තුල අපි පිහිටුවපු අදිෂ්ඨාන, අපේ අරමුණු කොච්චර නම් වෙනස් වුණාද? අද හිතන දේ හෙට වෙනස් වෙනවා, වෙනස් කර ගන්නවා, වෙනස් කරන්න සිද්ධ වෙනවා. මාසයක් ඇතුළත අපි හිතපු දේවල් කොච්චර වෙනස් වුණාද? මේ දශක කිහිපය ඇතුළත මොන තරම් වෙනස් වුණාද? අපේ අදහස්, සිතුවිලි, කලකී දේ, මේ හැමදේම පුදුම විදියට, නොසිතූ විදියට වෙනස් වුණා. අපි මිනිසු දිහා බලලා කියනවා මේ අත්ත ඉස්සර වගේ නෙමෙයි, හරි වෙනස් කියලා. ඇයි ඒ වෙනස් කියන්නේ? අදහස් වශයෙන් වෙනස්, සිතුවිලි වශයෙන් වෙනස්, හිතන පතන විදිය වෙනස්, පුරුදු වෙනස් වෙලා, ඇසුර වෙනස් වෙලා, කරන කියන ආකාරය වෙනස් වෙලා. ඒකයි වෙනස් වෙලා කියලා කියන්නේ. හැබැයි මේ ආශ්චර්ය උතුමන් වහන්සේගේ
ලෝතුරා බුද්ධරාජ්‍යට පත්වීමේ අරමුණ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් වෙනස් වුණේ නෑ. අපට දවසක් දෙකක් වෙනස් නොවී හිතක් පවත්වන්න බෑ. හැබැයි සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් එකම අරමුණක් වෙනුවෙන් කටයුතු කරපු උතුමන් වහන්සේ ආශ්චර්යමත් නොවේද? සැබවින්ම ආශ්චර්යමත්. එනිසායි බුදුරජාණන් වහන්සේ, තථාගත අරහත් බුදුරජාණන් වහන්සේ ආශ්චර්යමත් මනුෂ්‍ය රතනයක් කියලා දේශනා කරන්නේ. ඒ වගේම පින්වතුනි, මේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂය ඉලක්කමකින් අකුරකින් සටහනකින් ලෝකෙ පෙන්වන්න බෑ. මහා කල්පයක ආයුෂය අවුරුදු ගණන උපමාවකින්වත් කියන්න බැරි බව බුදුරජාණන් වහන්සේ වදාළා. මෙච්චර අවුරුදු සියයක්, අවුරුදු දහසක්, ලක්ෂයක්, කෝටියක්, කෝටි ප්‍රකෝටියක් එහෙමවත් කියන්නට බෑ. බැරිම තැන දවසක් දා භික්ෂූන් වහන්සේ කෙනෙක් විමසූ ප්‍රශ්නයට පිළිතුරක් ලෙස තථාගතයන් වහන්සේ උපමාවක් දේශනා කළා. ඒ වුණත් ඒ උපමාව පිරිපුන් උපමාවක් නොවන බව දේශනා කළා. මොකක්ද ඒ උපමාව? මහණෙනි, යොදුනක් දිගපළල උස, සැතැක්ම 16ක් දිගපළල උස, ඒක ඝන වූ ශෛලමය පර්වතයක් සියක් අවුරුද්දකට වතාවක් කසී සළුවෙන් පිස දමනවා. කවදා හෝ දවසක සියක් අවුරුද්දකට වතාවක් කසී සළුවෙන් පිස දැමීම හේතු කරගෙන මේ ශෛලමය පර්වතයේ ගෙවි යන්නට පුළුවන්. එහෙත් මහණෙනි, කල්පය නම් අවසන් වන්නේ නැත. කුමන කල්පය ගැනද මේ දේශනා කළේ? අන්තර් කල්පයක් ගැන. ඔබ දැන් හිතනවා අන්තර් කල්පය කියන්නේ කුමක්ද කියලා. මේ මහා කල්පය කොටස් හතරකට බෙදෙනවා. සංවට්ඨ සංවට්ඨට්ඨායි, විවට්ඨ විවට්ඨට්ඨායි කියලා. මහා කල්පය විනාශ වෙමින් පවතින කාලයට සංවට්ඨ කියනවා. විනාශ වෙලා පවතින කාලයට සංවට්ඨට්ඨායි. ඊළඟට සකස් වෙමින් පවතින කාලයට විවට්ඨ, සකස් වෙලා පවතින කාලයට විවට්ඨට්ඨායි. මොනවද සකස් වෙන්නේ, මොනවද විනාශ වෙන්නේ? මේ පස් පොළව, ඒ වගේම ඉර, හඳ, ග්‍රහ තාරකා ඇතුළු කෝටි ලක්ෂයක් සක්වල මේවා විනාශ වෙනවා. දමසක පිච්චිලා යනවා. අවකාශයේ විතරක් ඉතුරු වෙනවා. ඒ විනාශ වෙමින් පවතින කාලයට සංවට්ඨ කියලා කියන්නේ. විනාශ වුණහම සංවට්ඨට්ඨායි. විනාශ වෙලා කිසිම දෙයක් නැහැ, හිස් අවකාශයේ විතරයි. ඊළඟට විවට්ඨ නැමත සකස් වෙනවා. ඊළඟට විවට්ඨට්ඨායි, සකස් වෙලා පවතින කාලේ. ඉතින් මේ කොටස් හතරට බෙදෙනවා මහා කල්පය. ඒ වගේම මේ මහා කල්පයේ තියෙනවා අන්තර් කල්ප 256ක්. ඒ කියන්නේ ප්‍රධාන කොටස් හතරට අදාළව අන්තර් කල්ප 64 බැගින් අන්තර් කල්ප 64 ඒවා හතරක් 256ක් අන්තර් කල්ප 256ක්. අර සෛලමය පර්වතය උපමාවෙන් කිව්වේ එක අන්තර් කල්පයක් ගෙවෙන්නට යන කාලය කියලා හිතාගත්තොත් හොඳයි. එතකොට ඒ අන්තර් කල්පයක කාලය අවුරුදු වලින් මෙච්චරයි කියන්න බෑ. මිනිස්සෙකුගේ පරමායුෂය අවුරුදු අසංඛේයයේ පටන් අවුරුදු 10 දක්වා අඩු වෙලා අවුරුදු 10 පටන් නැවත අසංඛේයයට වැඩෙන්න යන කාලයට තමයි ඔය අන්තර් කල්පයක් කියලා කියන්නේ. ඒ වගේ අන්තර් කල්ප 64ක් එක් අසංඛ්‍ය කල්පයයි, ඒ වගේ අසංඛ්‍ය කල්ප 4ක් මහා කල්පයයි. එහෙනම් මහා කල්පයක් උපමාවකින්වත් තියන්න බැරි බව ඔබ මේ වෙලාවේ හොඳට සිහිපත් කරන්න. එහෙනම් එබඳු මහා කල්ප අසංඛේය 4ක් සමග තවත් ලක්ෂයක් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් එකම සිතුවිල්ලකින් අරමුණ වෙනස් කරගන්නේ නැතිව එකම අරමුණක් වෙනුවෙන් කටයුතු කරනවා කියන එක සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්ද? කෝටි ලක්ෂයක් ප්‍රකෝටියයි, එහෙම නැත්නම් ලක්ෂ 100ක් කෝටියයි, කෝටි ලක්ෂ 100ක් ප්‍රකෝටියයි, ප්‍රකෝටි ලක්ෂ 100ක් නහුතයයි, නහුත ලක්ෂ 100ක් නින්නහුතයයි, නින්නහුත ලක්ෂ 100ක් අක්ෂෝහිණියයි, අක්ෂෝහිණී ලක්ෂ 100ක් බින්දුවයි, බින්දු ලක්ෂ 100ක් අබ්බුදයයි, අබ්බුද ලක්ෂ 100ක් නිරබ්බුදයයි, නිරබ්බුද ලක්ෂ 100ක් අහහයයි, අහහ ලක්ෂ 100ක් අබබයයි, අබබ ලක්ෂ 100ක් අටටයක්, අටට ලක්ෂ 100ක් සෝගන්ධිකයක්, සෝගන්ධික ලක්ෂ 100ක් උත්පලයක්, උත්පල ලක්ෂ 100ක් කුමුදයක්, කුමුද ලක්ෂ 100ක් කුණ්ඩරීකයක්, කුණ්ඩරීක ලක්ෂ 100ක් පදුමයක්, පදුම ලක්ෂ 100ක් කථානයක්, කථාන ලක්ෂ 100ක් මහා කථානයක්, මහා කථාන ලක්ෂ 100ක් අසංඛේයයක්. ඔබ එහෙනම් දැන් කල්පනා කරන්න, අසංඛේයයක් කියන්නේ මොන තරම් දීර්ඝ සංඛ්‍යාවක්ද? ඒ තරම් දීර්ඝ සංඛ්‍යාවක් අසංඛේයයක් කියන්නේ. එබඳු අසංඛේය ඒවා හතරකුත් තවත් කල්ප ලක්ෂයක්
ලෝතුරා බුද්ධ රාජ්‍ය වෙනුවෙන් එකම සිතකින් පාරමී ධර්ම පිරීම, වීරිය පිරීම, සිල් පිරීම, දන් පිරීම, ගුණ පිරීම, දානං සීලංච නෙක්ඛම්මං පඤ්ඤා විරියේන පංචමං කන්ති සච්ච මදිඨානං මෙත්තුපෙක්ඛා ඉමා දස කියන මේ දස පාරමිතා පිරීම ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකට හැර වෙන ලෝකේ කාටවත් කරන්න බෑ. එනිසායි භාග්‍යතුන් වහන්සේ වදාරන්නේ මහණෙනි, මේ මිනිස් ලෝකෙට පහළ වෙන ආශ්චර්යමත් උතුමන් වහන්සේ වෙන කවුරුවත් නෙමෙයි, අරහං වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේමයි. ඒ වගේම පින්වතුනි, මේ ලෝකයේ කිසිම කෙනෙකුට ලෞතුරා බුදු නොවන කිසිම කෙනෙකුට නියත විවරණ ශ්‍රී ලැබෙන්නේ නැහැ. අපේ බුදුරජාණන් වහන්සේ, බුදුරජාණන් වහන්සේලා 24 නමක් සමීපයේ නියත වශයෙන් අනාගතයේ බුදු වෙනවා කියලා විවරණ ලැබුවා. ඒ විවරණ ලැබීම ලෝතුරා බුදු කෙනෙකුට පමණයි සිද්ධවන්නේ. ඒ කාරණෙන් ආශ්චර්යමත් උතුමන් වහන්සේ නමක් වීරියෙන් යුක්තව අදිෂ්ඨාන කළා බුද්ධකාරක ධර්මයන් සම්පූර්ණ කිරීම. න අඤ්ඤස්ස කස්සති ආචින්නම් සබ්බඤ්ඤුත බෝධිසත්ත්වස්සේ වාචින්නම් කල්පගානක් එකම සිතකින් පාරමී ධර්ම පිරීම මේ ලෝකේ වෙන කාටවත් කරන්න බෑ. ආශ්චර්යමත් වූ සර්වඥ වූ බෝසතාණන් වහන්සේ නමකට පමණක්මයි කරන්න පුළුවන්. පාරමියෝ ගබ්බං ගහාපෙත්වා වෙස්සන්තරාත්ත භාව සදිසේ අත්ත භාවයටත්වා පාරමී ධර්මයන් ගැබ් ගන්වල මුහු කුරවල වෙස්සන්තර ආත්ම භාවය වගේ ආත්ම භාවයන් ලක්ෂ ගණනක් කෝටි ගණනක් සියලු අලංකාරයෙන් සැරසුන හස්ති රතනය, අශ්ව රතනය, ඒ වගේම සත්‍රුවන් ඇතුරු කොටගත් සියලුම දේවල් දන් දානයක් වශයෙන් පැවැත්වීම, දන් දීම මේ ලෝකේ කාටවත් කරන්න බෑ. පුංචි බත් වේලක් දන් දෙනකොට, ස්වල්ප දෙයක් දන් දෙනකොට 10-12 වතාවක් හිතන මිනිස්සු ඉන්න ලෝකයේ, එතනින් එහා දෙයක් දන් දීමක් ගැන හිතා ගන්නවත් බැරි මිනිස්සු ඉන්න ලෝකයේ, කෝටි ප්‍රකෝටි ගණන් ධනිය ගබඩා කරලා තියාගෙන තමනුත් කන්නේ නැ, අන් කෙනෙකුටත් දෙන්නේ නැති ලෝභීන් ඉන්න ලෝකයේ, ඒ වගේම තමන්ගේ කුස ගැන විතරක් හිතන අන් අයට, තම දරුවන්ට, භාර්යාවට පවා නොසලකන ලෝභීන් ඉන්න ලෝකයේ, නොමැරෙන මිනිසු හැටියට හම්බ කරන තරමක් ඉතුරු කර කර යන ලෝකයේ, දෙමව්පියන්ට, දුවා දරුවන්ට, ඥාති හිතවතුන්ට, ශ්‍රමණක් බ්‍රාහ්මණයන්ට නොසලකා හම්බ කරන හැමදේම මළුවල පොදි බැඳගෙන ඉන්න ලෝකයේ, තමා සතු සියලු ධනය රජවරයෙක් හැටියට රාජ්‍ය ඇතුළු පරිත්‍යාග කළේ අප භාග්‍යවතුන් වහන්සේ. එනිසාම ආශ්චර්යමත් උතුමන් වහන්සේ. ඒ වගේම වෙස්සන්තර ආත්ම භාවය වගේ එකක් දෙකක් නෙමෙයි, ඒ වගේ ජීවිත ලක්ෂ ගණනක් රාජ්‍ය දන් දුන්නා. ඒ වගේම සත්‍රුවන් ගබඩා විවර කළා දන් දුන්නා. ජාලිය කුමාරයා වගේ පුත් කුමාරවරු දන් දුන්නා. ක්‍රිෂ්ණ ජිනා වගේ දියණිවරු දන් දුන්නා. මද්රී දේවිය වගේ දේවින් වහන්සේලා දන් දුන්නා. ඒ හැමදේම දාන මුඛේ නීයාතිත්වා යාවතායුකන්තත්වා දානේ පිණසම පරිත්‍යාග කරලා තුසිත දිව්‍ය ලෝකයේ පිළිසිඳ අරගෙන ඒ සිදු කරන ලද ආශ්චර්යමත් පාරමී පෙළහර වෙන කාටද ලෝකෙ සිද්ධ කළ හැක්කේ? වෙන කාටවත් සිද්ධ කරන්න බෑ. සර්වඥ වූ අරහං වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පමණයි ඒ ආශ්චර්ය, ඒ පුදුම සහගත දාන පාරමිතාව පුළුවන් පුරන්න පුළුවන්කම ලැබෙන්නේ. එනිසාම අච්චරිය මනුස්සෝ. ඒ වගේම ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජාති කෝටි ගණනක් එකම සිතකින් බ්‍රහ්මචාරියාව කිලිටි කරගන්නේ නැතිව ඒ බ්‍රහ්මචාරී සීලය, සුවඳ හමන සීලය ආරක්ෂා කළා. මිනිස් ලෝකෙ විතරක් නෙමෙයි, තිරිසන් ලෝකේ සිව්පා සතෙකු හැටියට උපන්න ජීවිතේ පවා ඔය මහා සීලව නාග ජාතකයේ, සස ජාතකයේ, ඒ වගේම භූරි දත්තාදී ජාතකයන්හි, සංඛපාලාදී ජාතකයන්හි තිරිසංගත ලෝකෙ ඉපදිලා මිනිහෙකුට වඩා සිල් ආරක්ෂා කළා කාටද පුළුවන්? තිරිසංගත ලෝකෙ ඉපදිලා විකාල භෝජනයෙන් වෙන් වුණා, තිරිසංගත ලෝකෙ ඉපදිලා ප්‍රාණ ඝාතයෙන් වෙන් වුණා පුළුවන්කම තිබියදී බොරු නොකියා හිටියා. තිරිසංගත ලෝකෙ ඉපදිලා මේ ශරීරය 10-12 පොලකින් ඇනලා හිල් කරලා, කටු ගහලා, උල් ගහලා, අලවංගු බස්සලා තිබියදී පවා බොරු කිව්වේ නැ, නපුරු වචනයක් කිව්වේ නැ. ඉවසුවා මිනිස් ලෝකෙ මොන මිනිහටද, මොන ගැහැණියටද එහෙම දේවල් කරන්න පුළුවන්? ඒ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ එහෙමයි සීලය සම්පූර්ණ කළේ. අච්චරිය මනුස්සෝ. ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ රජ සැප අතහැර දාලා, එක නරකෙසක් හිසේ දුටු පමණින් රජ සැප අතහැර දාලා රජ මැදුරට සමුදීලා මහා වනයට ගියා. කිසිම සේවකයෙක්
අත් උදව්කාරයෙක් නැතිව කෑම බීම පොදි බැඳගෙන යන්නේ නැතිව හැඳිවත පමණක් අරගෙන පැන් කෙන්ඩිය පමණක් අතට අරගෙන වැඩම කළා. මේ ලෝකේ රජසැප අතහැර දාලා තපසට යන්න පුළුවන් කාටද? දවසක් තම නිවසින් අයින් වෙලා ඉන්න බෑ අමු දරුවන්ගෙන් දුවා දරුවන්ගෙන්. අතුපැල අතහරින්න බැරි කබල් පිගහන අතහරින්න බැරි කබල් ඇඳුම් අතහරින්න බැරි ලෝකයේ රජසැප අතහැරලා දැම්මේ කවුද? ඒ බුදුරජාණන් වහන්සේ. එනිසා චරිය මනුස්සෝ. ඒ වාගේ මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ වීරිය පාරමිතාව හරි පුදුමයි. කාන්තාරයක් මැදති වේවා, ඒ වගේ මහස් කුසේදි වේවා, මහා සාගරේදි වේවා, ඒ වීරිය පාරමිතාව නතර වුණේ නැහැ. විසි අසංඛ්‍ය කල්ප ලක්ෂයකට ඈතේ පිට සංසාර දවසක තමයි මම බුදු වෙන්න ඕන කියන සිතුවිල්ල පහළ වුණේ. ඒ සිතුවිල්ල පහළ වුණේ සාගර වෙරළේදී. තම මෞතුමිය කරපිට තබාගෙන දින හතක් පිහිනා ඇවිල්ලා ආහාර පානයක් නැතිව රාත්‍රියේ දහවල් කාලයේ, රාත්‍රියේ අධික සීතලෙන් රාත්‍රී කාලයේ, අධික සීතලෙන් දහවල් කාලයේ, අධික අවුරශ්මියෙන් පීඩාවට පත්වෙමින් කිසිම ආහාරයක් පානයක් ඒ වගේම විවේක ගන්න තැනක් නැතිව එක දිගට දින හතක් සාගරේ පිහිනලා ඒ වීරිය පිරුවේ වෙන කවුද මේ ලෝකේ? කාට දෙදේ කරන්න පුළුවන්? තමන්ගේ මෞතුමියගේ ජීවිතය බේරා ගන්න, මෞතුමියගේ ජීවිතය වෙනුවෙන් තම ජීවිතය අත්හැරලා නපුරු සතුන්ගෙන් දැති මෝරුන්ගෙන් ගැවසී ගත්ත මහා සාගරයේ දින හතක් තබා පැය දෙකක් තුනක් පිහිනන්න තමන්ගේ ශරීරය ඔසවාගෙනවත් පිහිනන්න පුළුවන් අය කී දෙනාද මේ ලෝකේ ඉන්නේ? ඒ අය අතර තම ජීවිතය අතහැර දමා පාරක් තෙරක් නොපෙනෙන සාගරයේ වෙරළක් ඉමක් කොනක් නොදැන දිවාරෑ නොබලා පිහිනුවේ අප මහා බෝසතාණන් වහන්සේ. එහෙනම් ආශ්චර්ය නොවේද සැබවින් මච්චරිය මනුස්සෝ වීරිය පාරමිතාවෙන් අගතැන්පත් වුණා. එනිසයි ආශ්චර්යමත් උතුමන් වහන්සේ කියලා කියන්නේ. ඒ වගේ මේ ප්‍රඥාව මහා පුදුම සහගතයි. මේ ලෝකේ මිනිසුන්ට මෝහය බලවත් වෙලා කුසලා කුසලයේ හඳුනා ගන්න බෑ. පව්පින් තේරෙන්නේ නැහැ. කල නොකී දේ මොහතකින් අමතකයි. ඊයේ කියපු දේ අද අමතකයි. අද කියන දේ හෙට අමතකයි. උදේ කාපු දේ හවස වෙනකොට අමතකයි. එහෙම ලෝකයකේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කල්ප කෝටි ප්‍රකෝටි ට්‍රිලියන බිලියන ගණන් ඈත සංසාරය චිත්තා වර්ජනයකින් යුක්තව සීකරනවා. අමුත්‍රාසින් ඒවන් නාමෝ ඒවන් ගොත්තෝ ඒවන් සුඛ දුක්ඛ පටිසංවේදී මම අසවල් තැන මේ අසවල් කල්පේ ඉපදිලා හිටියා. නම මෙහෙමයි, ගම මෙහෙමයි, කුලය මෙහෙමයි, ඥාතිහු මෙහෙමයි, උසපලල මෙහෙමයි, ශරීර වර්ණය මෙහෙමයි, දැනුගත්කම් මෙහෙමයි, කන්න කැමති උනේ මේ දේවල්, ඒ කාලේ මගේ ඥාති සහෝදර දුවාදරුවෝ උනේ මේ අය කියලා මොහොතකින් සිහි කරනවා. සැබවින් මච්චරිය මනුස්සෝ ඒ ප්‍රඥාව පුදුමයි. කන්ති සච්ච මදිඨාන පාරමී ශක්තිය පුදුමයි. හිතා ගන්න බැරි ඉවසීමක් මේ ලෝකේ මිනිස්සෙකුට. මිනිස්සෙක් රවා බැලුවොත් මාස ගාණක් ඒක කල්පනා කර කර ක්‍රෝධය වෛරය පලික් පටිගය වඩනවා. පුංචි තැනක් වැරදුනොත් ඕක අවුරුදු ගාණක් සිහිපත් කරනවා. අසවලා මට නපුරු වචනයක් කිව්වා කියලා සමහර විට කල්ප ගාණක් වෛර බඳිනවා. ඒ වගේම තමන්ට යම් වෙලාවක කාගෙන් හෝ වැරදීමකින් අත්වැරදීමකින් පාපැකිලීමකින් ශරීරයේ හැපිලා ගියොත්, කකුලක් පෑගුණොත්, ඇඟිල්ලක් පෑගුණොත්, ශරීරයේ වැදුනොත් ඕක මතක තියාගෙන ඉඳලා අවුරුදු ගණන් පලිගන්න ලෝකයේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඉවසපු ඉවසීම පුදුම සහගතයි. කලාබු රජතුමා හැටියට ඉපදිච්ච කාලේ ඒ දේවදත්ත අපමහා බෝසතාණන් වහන්සේ ක්ෂාන්තිවාදී තාපසතුමා හැටියට ඉපදිලා හිටියා. එදා අත්පා කපා දමමින් ශරීරේ පෙති පෙති ගසමින් පපුවට දන හිසෙන් තට්ටු කරමින් විදිමින් පීඩා කරමින් කටින් උණුලේ මතුවන විදියට වද දුන්නා. ඒ උනත් ඉවසුවා, වෛර කළේ නෑ, මෛත්‍රිය වැඩුවා. එහෙනම් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැබවින්ම ආශ්චර්යමත් නොවේද? එනිසාම අච්චරිය මනුස්සෝ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ වගේම කිසිදාක බොරුවක් කිව්වේ නෑ. ඇතැම් ජීවිතයක සිද්ධ වෙච්ච යම් අත්වැරදිවලට රජතුමා අභියසට අරන් ගියා. දන්වැල් දාලා ගැට ගහලා අරන් ගියා. අරන් ගියාට පස්සේ ඇහුවා, ඔබ මෙහෙම දෙයක් කළාද? අලු ගෝසු අවි අමෝරාගෙන ඉන්නවා හිස ගසා දමන්නට. බොරුවක් කිව්වනම් බේරෙන්න තිබුණා. බොරුවක් කිව්වනම් රජතුමා විශ්වාස කරනවා. හැබැයි කිසිම දාක බොරුවක් කිව්වේ නෑ. හිස ගසා දැම්මත් මා පෙති ගැහුවත් කිසිදාක මම බොරුවක් කියන්නේ නෑ කියලා සත්‍යයේ පිහිටලා සත්‍ය ආරක්ෂා කළා. මේ ලෝකයේ විහිළුවට බොරු කියන
පුංචි පුංචි දෙයට බොරු කියන, කට ඇරියොත් බොරු කියන මිනිස්සු ඉන්න ලෝකයේ සංසාර ගමනේ ජාති ජාතිත් සත්‍ය ආරක්ෂා කරපු අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැබවින්ම අච්චරිය මනුස්සෝ, ආශ්චර්යමත් මනුස්සේ. ඒ වගේම ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළොත් කවදාකවත් ඒ අදිෂ්ඨානය නතර කළේ නෑ. අපි නම් උදේ පිහිටුවන අදිෂ්ඨානය හවස් වෙනකොට කැඩෙනවා, අද පිහිටුවන අදිෂ්ඨානය හෙට වෙනකොට කැඩෙනවා. සතියක්වත් අපිට අදිෂ්ඨානයකින් වැඩ කරන්න බෑ. එහෙව් සංසාර ගමනක, එහෙව් මිනිසුන් ඉන්න ලෝකයක එදා අප මහා බෝසතාණන් වහන්සේ වන්නුපත ජාතකයේදී මහා කාන්තාරයක් මැද අතරමං වෙලා, බොන්න වතුරත් නෑ, ගවයන්ට වතුර නෑ, පිපාසය උස්සන්න වෙලා ඉර පායල වැලි පුපුරන කාන්තාරයක වලක් හාරනවා. වලක් හාරලා හැම දිනාම තෙහෙට්ටු වෙලා අයින් වුණා, වතුර හොයාගන්න බැරි වුණා. ඒත් ඒ මහා බෝසතාණන් වහන්සේ අදිෂ්ඨානයෙන් යුක්තව ඒ මහා ගල්කුල දෙපළු කරලා ජල ධාරාවක් මතු කරලා මුළු කාන්තාරයේම දිය පොකුණක් බවට පත් කළේ අදිෂ්ඨාන පාරමිතාවේ බලයෙන්. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඒ කාරණය සිහිපත් කරන හැම වෙලාවකම අච්චරිය මනුස්සෝ කියන ඒ උතුම් බුද්ධාවවාදී අනුශාසනාව සිහිපත් වෙනවා. ඒ කාරණෙන් ආශ්චර්යමත් මනුස්සේ. ඒ වගේම ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ අනන්ත සංසාර ගමනේ පුළුවන් තරම් මෛත්‍රී පාරමිතාව පිරුවා. කිසිම තැනක වෛර කළේ නැ, පලිගත්තේ නැ, එකට එක කළේ නැ. ජාති ජාතිත් මෛත්‍රියෙන් පිරිච්ච ගමනක් ආවා. එදා සංකපාල නම් වූ නාගරාජය හැටියට ඉපදිලා තිරිසන් ලෝකේ භෝජ පුත්‍රයන් විසින් මේ නාගරාජයා සිල් සමාදම් වෙලා ඉන්න වෙලාවක, උපෝසත සිල් සමාදම් වෙලා ඉන්න වෙලාවක භෝජ පුත්‍රයන් නම් වූ රාජ කුමාරවරු 16,000 පොලකින් ශරීරයේ විදල සිදුරු කරලා මේ නාගය කර තියාගෙන යනවා. කර තියාගෙන යනකොට එක් පසක් බිම දිගේ ඇතිල්ලිගෙන යනවා හැම ගැළවිලා. ඒ නාග රාජයාට පුළුවන් කේන්ති අරගෙන එක විස වාතයක් පිම්බනම් භෝජ රාජ්‍යම අලු කළ දමන්නට. නමුත් අප මහ බෝසතාණන් වහන්සේගේ මෛත්‍රිය පුදුම සහගතයි. මා වැන්නෙක් සිල් සමාදම් වෙලා ගුණපුරණ මේ මොහොතේ කිසිවෙකුටත් වෛර නොකළ යුතුයි. ලේ වැක්කෙරමින් සිදුරු වෙලා කෑලි කෑලි කරලා කපන්නට අරන් යන ගමනේදී මේ වැදි පුත්‍රයෝ මහ බෝසතාණන් වහන්සේ මෛත්‍රිය කළා. අපේ ශරීරයේ ඉදිකටු සිදුරක් ඇනුනොත්, එහෙම නැත්නම් පුංචි වැලි කැටයක් ගල් කැටයක් පෑගුනොත්, උඩ බලාගෙන කෑගාන හඬන වැළපෙන හැටි, පුංචි වතුර බිඳුවක් කුණු වතුර බිඳුවක් ශරීරයේ වැටුනොත් කෑගාන හැටි, කූඹියෙක් කඩියෙක් දෂ්ට කළොත් කෑගාන හැටි, මදුරුවෙක් දෂ්ට කළොත් තලා දමන හැටි සිහිපත් වෙනකොට ඒ මහා බෝසතාණන් වහන්සේ තිරිසන් ලෝකයේ තිබුණ මෛත්‍රිය මේ ලෝකේ කාටවත් තියෙනවද? මිනිස්සුෙකුට තියෙන මෛත්‍රියක්, මිනිස්සුෙකුට එහෙම මෛත්‍රියක් තියෙනවද කියලා හිතෙනවා. ඉතින් මහා බෝසතාණන් වහන්සේ තිරිසංගත ලෝකයේ තරම් මෛත්‍රී කළා නම් මිනිස් ලෝකේ ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙච්ච කාලේ මොනතරම් පුදුම සහගත මෛත්‍රියක් තියෙන්නට ඇතිද? එනිසා මච්චරිය මනුස්සෝ ලෝකේ කාටත් වඩා ආශ්චර්යයි, සමාන කරන්න බෑ කාටවත්. ඒ වගේම ඒ භාග්‍යවතුන් වහන්සේගේ උපේක්ෂාව පුදුම සහගතයි. එදා අකිත්ති තාපසතුමා නමින් ඉපදිච්ච ජීවිතයේදී, ඒ වගේම තව තවත් ජීවිතවලදී සෑම තැනකම උපේක්ෂාවෙන් යුක්තව ජීවිතයට මුහුණ දුන්නා. සමහරු ඇතිතාක් වචනවලින් ගුණ කියද්දී සමහරු ඇතිතාක් වචනවලින් නුගුණ කියා බැනවැදුනා. ඒ වගේම සමහර ජීවිතයක මහා බෝසතාණන් වහන්සේ තපස්කම් කරද්දී රාජ මහා මාත්‍යවරු කරත්ත පුරවල සිව්පසේ ගෙනල්ලා පූජා කළා. ඔවුන් පිළිබඳව අමුතු ඇලීමක් නැහැ. ඒ වගේම සමහර ගොපලු කොල්ලෝ වැඩි කොල්ලෝ එකතු වෙලා කනේ ඉරටු ගසමින්, නාස් කුහරවල ඉරටු ගසමින්, කටට මුත්‍රා කරමින් අසුචි කරමින්, කඩිගුල් ගෙනල්ලා කඩියන් දමමින්, දිදිමියන් ඉන්න කූඩු ගෙනල්ලා කඩා දමමින් ඒ මහා බෝසතාණන් වහන්සේට වද දුන්නා. හැබැයි ඒ කොල්ලෝ ගැන කිසිම ආකාරයකින් වෛරයක් ඇති වුණේ නැහැ. ඒ කියන්නේ ඇලෙන තැන ඇලුනෙත් නැහැ. ලෝකේ සාමාන්‍ය මිනිස්සු ඇලෙන තැන්වල යාන්තම් ගුණයක් කිව්වොත් ඒකට රැවටෙනවා. ඒ වගේම යාන්තම් බැනවැදුනොත් ඒකට වෛර කරනවා. එහෙම බැනවදින ඇලෙන ලෝකයේ මහ බෝසතාණන් වහන්සේ ජාති ජාතිත් නොඇලී නොගැටී ලෝකයේ සාන්ත සිතකින් සමසිතකින් ජීවත් වෙලා පාරමී පිරුවා. ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත්වෙච්ච ජීවිතයේ දුෂ්කර ක්‍රියා කරපු අවුරුදු 6ක කාලය තුළ අනන්ත දුක් විඳ කවදාකවත් වෛරයක් ඇති වුණේ නැහැ හිතේ, තරහක් ඇති වුණේ නැහැ හිතේ. ඒ වගේම ඇති වුණේ නැහැ ඒ හිතේ මම සැප හොයාගෙන නැවත රජමැදුරට යන්න ඕන, කමක් නැහැ මම නැවත රජ සැප විඳිනවා, මම දෙව්ලොව යනවා පින් කරලා, එහෙම හිතුනේ නැහැ. උපේක්ෂාවෙන් සියල්ල දරාගත්තා. ආන්නේ නිසා
මේ ලෝකේ සාමාන්‍ය මිනිහෙකුට ඒ කාරණේ හිතන්නත් බෑ. ඒ කාරණේ නිසා මේ භාග්‍යවතුන් වහන්සේ සැබවින් මාත්‍යහරිය මනුස්සෝ ආශ්චර්යමත් මනුස්සෙක්. මේ ලෝකයට කල්ප කෝටි ගණනකින් පහළ වන ඒ උතුමන් වහන්සේ සැබවින්ම ආශ්චර්යමත් උතුමන් වහන්සේ කියන්නේ එකයි. අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ওই විදියට ආශ්චර්යමත් ගමනක් නිම කරලා මේ උත්තම සම්බුද්ධ ජීවිතයට පැමිණෙන්න පෙර ආතුව තුසිත දිව්‍ය ලෝකේ ඉපදිලා තුසිත දිව්‍ය ලෝකයේ සිහි ඇතිව නුවණැතිව 57 කෝටි 60 ලක්ෂයක ආයුෂ කාලයක් අවුරුදු වශයෙන් ගෙවා දමලා දෙවි මිනිසුන්ගේ සාධුකාර මැද, බ්‍රහ්ම රාජවරුන්ගේ ආරාධනාව, දේව රාජවරුන්ගේ ආරාධනාව මැද සිහි ඇතිව නුවණැතිව මහා මායා දේවීන් වහන්සේගේ මව කුසට වැඩම කළා. දිව්‍ය ලෝකෙන් චුත වෙන මොහොතේ සිහි ඇතිවමයි චුත වුණේ. පිළිසිඳ ගන්නා මොහොතේ සිහි ඇතිවමයි පිළිසිඳ ගත්තේ. ඒ වගේම මව කුසේ වැඩ හිටපු කාලය පුරාමට සිහි ඇතිවමයි වැඩ සිටියේ. ඒ වගේම මව කුසෙන් මනුලොවට වඩින මොහොතේදී සිහි ඇතිව කල්පනාවෙන් මම දැන් වඩිනවා කියලාමයි වැඩියේ. ඔබත් මාත් ඇතුළු මේ ලෝකේ මොන මිනිස්සයාද පෙර ජීවිතේන් චුත වෙන වෙලාවේ සිහි ඇතිව චුත වුණේ? මෞකසට එන වෙලාවේ දැන් ඉපදෙනවා, මෞකසට බැස ගන්නවා කියලා දැනගත්තේ මොන මිනිස්සයද, මොන ගැහණියද, මොන රජවරයාද, මොන සිටුවරයාද? ඒ වගේම මෞකසේ ඉන්න කාලේ හොඳ සිහි කල්පනාවෙන්, මෞකසෙන් බිහි වෙන මොහොත සිහි කල්පනාවෙන් පහළ වෙච්ච එකම මිනිහෙක් ගැන හෝ ගැහණියක් ගැන ඔබ මා අහලා තියෙනවද? අහලා නැහැ. අපි දන්න එකම උතුමන් වහන්සේ අච්චරිය මනුස්ස වූ භාග්‍යවත් වරහත් වූ බුදුරජාණන් වහන්සේ ඒ මෞකසෙන් බිහි වෙන මොහොතේදී මේ තරම් මේ මහ පොළවේ ආශ්චර්යමත් සිදුවීම් සිද්ධ වුණාද කියලා කෙනෙකුට අදහා ගන්නත් බැරි තරමින් මහා ආශ්චර්යමත් සිදුවීම් සිද්ධ වුණා. ප්‍රතිසන්දි ගත්ත දවසේ සිද්ධ වෙච්ච ආශ්චර්යමත් සිදුවීම් වගේම මෞකසෙන් බිහි වෙන දවසේ දස දහසක් ලෝක ධාතු කම්පා වුණා. දස දහසක් ලෝක ධාතු තබා ඔබ මා උපදින වෙලාවේ ඔබ මා හිටපු කාමරයවත් කම්පා වුණාද, සැල වුණාද? එක වැලි කැටයක් කම්පා වුණේ නැහැ. මේ ලෝකෙ මොන මිනිහෙක් උපදින වෙලාවේවත් එකම වැලි කැටයක් හෙල වුණේ නැහැ. ඒ භාග්‍යවතුන් වහන්සේ මෞකසට බැසගත් වෙලාවේ, මෞකසෙන් පහළ වෙච්ච වෙලාවේ දස දහසක් ලෝක ධාතු ඊටත් වැඩි ප්‍රමාණයක් කම්පා වුණා, සෙල වුණා. ජල පොළව, වා පොළව සහිත මේ වගේ මහා ඝනකමකින් යුක්ත පස් පොළවක් කම්පා වෙනව කියන එක කාටත් හිතා ගන්න බෑ. ඒ ආශ්චර්යමත් වූ බුදුරජාණන් වහන්සේ නිසා, ආචාර්ය මනුස්ස රතනේ නිසා, ඒ ගුණ බලය දරාගත නොහැකි මේ විදියට මහා පොළව කම්පා වුණා. ඒ වගේම සිහි ඇතිව නුවණැතිව මෞකුසෙන් බිහි වෙච්ච මොහොත ඉතාම ආශ්චර්යමත්. මේ මහා පොළොවට සිරිපතුල් දික් කරපු දවසේ ඒ සිරිපතුල් පිළිගැනීම පිණිස අරහන්ත වූ රහත් වූ බ්‍රහ්ම රාජවරු 4 දෙනෙක් රන් දැලක් අරගෙන පැමිණියා. ඔබ මා උපදින දවසේ අපව බාර ගන්නට, පිළිගන්නට දෙවියෙක් තබා, අමනුෂ්‍යයෙක් තබා, හරියටි කරුණාවක් මෛත්‍රියක් තියෙන වෛද්‍යවරයෙක් හෙද හෙදියක්වත් අප ළඟ හිටියේ නැහැ. බැන වදිමින් ඔවුන්ගේ රැකියාව ඉෂ්ට කරන්න ඕන නිසා අනේ මේ දරුවට රිදෙයි, අනේ මේ දරුවගේ හන්දිපත් කැඩෙයි එහෙම හිතන්නේ නැතිව, කිසිම අනක් ගුණක් නැතිව මව කුසෙන් මවුතුමියගේ දරු ප්‍රසූතිය සිද්ධ වෙන වෙලාවේ අපව ඇදලා අරගෙන කිසිම අනුකම්පාවකින් තොරව රාජකාරියක් කරනවා කියන මට්ටමින් තමයි අපට සැලකුවේ මේ ලෝක හැම දෙනාම. ඒ උපදින වෙලාවේ ඇස්වල අසුචි තැවරිලා, නාසා සිඳුරුවල අසුචි තැවරිලා, කට ඇතුලේ ගිරිය දක්වා අසුචි තැවරිලා, ඒ වගේම ශරීරයේ කන් සිඳුරුවල අසුචි තැවරිලා, හැමතැනම අසුචි තැවරිලා, ප්‍රසූතාගාරයේම අසුචි ගඳින් දුගඳ වෙලයි අපි මේ ලෝකෙට ආවේ. ඒ දුගඳ උහුලන්න බෑ කාටවත්. ඒ වගේ දුගඳක් මැද අපි මේ ලෝකෙට ආවේ. අපේ ජීවිත ආශ්චර්යමත් නෑ. ඔය මොන නළුවත්, මොන නිලියත්, මොන ගායකයත්, මොන ගායිකාවත්, මොන රජාත්, මොන සිටුවරයත් ඔය විදියට තමයි මනුස්ස ලෝකෙට ආවේ. හැබැයි ධර්මරාජ වූ බුදුරජාණන් වහන්සේ මායා දේවියගේ කුසින් මව කුසෙන් නික්මෙන මොහොතේදී සුවඳ හමන සඳුන් කරඬුවක් විවර කළා වගේ සඳුන් කරඬුවක් විවර කරලා ඒ තුළ ඇති ස්වර්ණමය පිළිමයක් ඉවතට වඩමවනවා වගේ තමයි අප මහ බෝසතාණන් වහන්සේ මනුස්ස ලෝකෙට වැඩම කළේ. රහතන් වහන්සේලා, රහත් බ්‍රහ්ම රාජවරු අල්ලාගෙන හිටපු රන් දැලටයි වැඩම කළේ. එබැවින්ම ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අච්චරිය මනුස්සෝ, ඒ වගේම ඒ භාග්‍යවතුන් වහන්සේ සම්පති ජාතස්ස සත්තපද වීතිහාර ගමනම්පි
දිබ්බ සේතත්හත්තන් ධාරනම්පි දිබ්බ වාල බීජනුක්කෙහපනම්පි. මේ මවකුසෙන් පහළ වෙච්ච මොහොතේදීම මේ ලෝකෙ කවුද ඇවිදගෙන ගියේ? ඔබවත් මාවත් එහෙම ඇවිදගෙන ගියේ නෑ. අවුරුදු ගානක් දනගගා ඇවිදලා දනහිස් පට්ට යනකං ඇවිද ඇවිද ගිහිල්ලා යාන්තමින් නැගිටලා දහස් වතාවක් වැටි 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 අම්මගේ තාත්තගේ ආධාරයෙන්, ඒ වගේම බිච්චියේ ආධාරයෙන්, ඇඳවිට්ට මේ ආධාරයෙන් තමයි අපි නැගිට්ටේ. අපට තනියෙන් නැගිටින්න බැරි වුණා, තනියෙන් නැගිටලා ඇවිදින්න බැරි වුණා. අවුරුදු ගානකින් ඇවිද්දේ දන ගගහා ගිහිල්ලයි නැගිට්ටේ. හැබැයි මහා බෝසතාණන් වහන්සේ රන් දැලින් වැඩම කළේ අඳුන් දිවි සමට රත් සතරවරම් දෙව් රාජවරුන්ගේ. ඉන් අනතුරුව වැඩම කළේ රාජකීයයන්ගේ කසී සලුවට. ඉන් අනතුරුව වැඩම කළේ මේ මහා පොළවට සිරිපතුල් දිගු කරන විට මේ මහා පොළව පලාගෙන කරත්ත රෝද ප්‍රමාණයේ පියුම් පිපිලා, ඒ කරත්ත රෝද ප්‍රමාණයේ පියුම් හතක් පමණක් නෙවෙයි, මේ මහා පොළවේ හැම තැනම පියුම් පිපුණා. ගල්ලන ගංගාවෝ නතර වෙලා ඒ ගංගාවන් පස් පියුමෙන් පිරී ගියා. ඒ වගේම සාගරයේ ජලතරඟ නතර වෙලා ඒ සාගරයේ ජලය මත පස් පියුමෙන් පිරී ගියා. මේ ලෝකේ කඳු පර්වත, එල් වැටි, ගංගා සානු තැනිබිම් හැමතැනම මලින් පිරී ගියා. අහසින් මල් වරුසා වැටුණ දෙවියන්ගේ සාදුකාර නැංගුණා. දෙවියෝ මිනිසුන්ටත් මිනිසු දෙවියන්ටත් පෙනී ගියා. ඉර හඳ මඩල එකම මොහොතක අහසට මුදුන් වුණා. තාරකා සියල්ල පායා ආලෝකමත් වුණා. හැම ගහක් මලින් පිරී ගියා. මල් වරුසා මැදින් සාදුකාර රාව මැදින්, පසඟතුරු ഘോഷා මැදින්, අනේක විට තුති ഘോഷා මැදින් මහා බෝසතාණන් වහන්සේ මේ ලෝකයට පහළ වුණා. ඒ වගේම මේ සක්වල තදාසන්න සක්වල කෝටි ලක්ෂයක් සක්වල දක්වා ඒ අනසක පැතිර යමින් සක්වලෙන් සක්වලට බුදු රැස් විහිදී ගියා. මේ ලෝකේ කාගේ ජීවිතයක් මේ තරම් ආනුභාව සම්පන්න වුණේ? සක් දෙවියෝ පහළ වෙන වෙලාවේ එහෙම පිනක් පහළ වුණේ නැහැ. මහා බ්‍රහ්මයා උපදින වෙලාවේ එහෙම පිනක් පහළ වුණේ නැහැ. චක්‍රවර්ති රජෙක් උපදින වෙලාවේවත් ඔය විදිහට සිද්ධ වෙන්නේ නැහැ. වෙන කිසිම මිනිහෙක් කිසිම ගැහණියක් පහළ වෙන වෙලාවේ ඔහොම සිද්ධ වෙන්නේ නැහැ. පසේ බුදුවරයෙක් පහළ වෙන වෙලාවේවත්, අසූ මහා ශ්‍රාවකයෙක් පහළ වෙන වෙලාවේවත් ඔය ප්‍රාතිහාර්ය සිද්ධ වෙන්නේ නැහැ. එනිසා අච්චාරිය මනුස්සෝ කිව හැකි එකම කෙනයි මේ ලෝකේ ඉන්නේ. ඒ අච්චාරිය මනුස්ස රතනය කවුද? ඒ භාග්‍යවත් වූ අරහත් බුදුරජාණන් වහන්සේ. වෙන ආශ්චර්යමත් කෙනෙක් මේ මහ පොළවේ ඇත්තේ නැහැ. එනිසාම අච්චාරිය මනුස්සෝ. ඒ වගේම ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උපන් මොහොතේම සතියවරක් නෙළුම් මල් මතින් සුපිපිසුවඳ පද්ම මතින් උතුරු දිසාවට ගමන් කළා. උතුරු දිසාවට වැඩම කරලා දකුණු ශ්‍රී හස්තය අහසට ඔසවලා දෙවිවරුන්ගේ වන්දනා පූජා මැද අග්ගෝ හමස්මි ලෝකස්ස කියලා බදාලා, ජෙට්ටෝ හමස්මි ලෝකස්ස, සෙට්ටෝ හමස්මි ලෝකස්ස, අයමන්ති මා ජාති නත්ථි දානි පුනබ්භවෝ කියලා වදාලා. මේ ලෝකේ වෙන කවුද ඒ විදිහට වදාලේ? එහෙම ප්‍රකාශ කරන්න මේ ලෝකේ කාටද පුළුවන් වුණේ? මොන මිනිස්සයද මොන ගැහණියද එහෙම ප්‍රකාශ කළේ? කිසිවෙකුටත් බැරි වුණා එහෙම ප්‍රකාශ කරන්න. ඔබ මා වචනයක් ප්‍රකාශ කළේ, වචනයක් තෙපලන්නේ අවුරුදු ගානකට පස්සේ. අම්මගෙන් තාත්තගෙන් උපකාර ඇතිවයි මේ කට ඇරලා වචනයක් කිව්වේ අම්මා තාත්තා කියලා. හැබැයි අප මහා බෝසතාණන් වහන්සේ උපන් දවසේ උපන් මොහොතේදීම අනේක විද පුද පෙළහර මැද ඒ ආසභින් වාචං හෙවත් සිංහනාදෙන් ලෝකය නින්නාද කළා. සාදුකාර නැංගුණ උපන් මොහොතේ තම මහතුමිය ඇතුළු සියලු රාජකීයයන් වන්දනා කළා. උපන් මොහොතේදීම අම්මා ඇතුළු රාජකීයයන් ඇතුළු දෙවියෝ ඇතුළු බ්‍රහ්ම රාජවරු ඇතුළු ඒ විතරක් නෙමෙයි මහා රහත් භාවයට පත්වෙච්ච අරහන්ත බ්‍රහ්ම රාජවරුත් වන්දනා කළා. ඒ සියලු දෙනාගේ වන්දනා ලබාගෙන පූජා ලබාගෙන මල් පූජා ලබාගෙනයි අප භාග්‍යවතුන් වහන්සේ මනුස්ස ලෝකයට ආවේ. කුමක් නිසාද? අච්චරිය මනුස්සෝ, ආශ්චර්යමත් මනුස්සෙක් වන නිසා. ඒ වගේම අවුරුදු 29ක කාලයක් ගිහි ගෙදර වැඩ ඉඳලා අවුරුදු 29ක් ගත වෙන දවසේ උදා වූ ඇසලපුන් පොහෝදා වෙනකොට සතර පෙර නිමිති දැකලා රජමැදුරේ පාවෙලා රම්ම්‍ය සුරම්ම්‍ය සුභ කියන මාලිගා 40,000ක දෙවඟනුන් පරයන රාජකීය කන්‍යාවන් පිරිවරාගෙන සෑම සැප සම්පතක්ම අසවල් දේ අඩුයි කියන්න බෑ මිනිස් ඉතිහාසයේ වැඩිපුරම සැප ලැබූ එකම රජකුමරු අපමහා සිද්ධාර්ථ රජකුමරු. ඒ රජකුමරුවානන් ඒසා මහත් සැපයක් විඳිමින් භද්‍ර යෞවන කාලයේදී එදා උපන් පුත්කුමරු දෙස බලමින් ඒ පුත්කුමරු සිප ගන්නට වැළඳ ගන්නට උතුරා යන සෙනෙහසක් හදවතේ ඇති වෙද්දී
ඒ සෙනෙහස එහෙම්මම නතර කරගෙන මේ සෙනෙහස මේ දරුවාට පමණක් නෙමෙයි ලොව උපදින තාක් සියලු සත්වයන්ට මා පුද දිය යුතුයි. මේ සෙනෙහස ආදරේ යශෝධරාවට පමණක් නෙමෙයි දෙවියන් සහිත ලෝකයටම මේ සෙනෙහස දායාද කළ යුතුයි කියන පරම පිවිතුරු සංකල්පනාවෙන් යුතුව දෙවියන් සහිත ලෝකයටම ඒ ආදරේ සෙනෙහස සාධාරණය කරලා යශෝධරාවටත් රාහුල භද්‍රයන් වහන්සේටත් පිදූ සෙනෙහස ලෝකයටම පුදලා දැක් වූ කරුණාව ලෝකයටම දක්වලා ඒ අසරණ භාවයෙන් පීඩිත ලෝකයට සරණක් ලබා දෙන්න මහරාත්‍රී කාලයේ නිදි පැදුරටත් නොකියා නිදි යහනටත් නොකියා පින්බර යශෝධරාවටත් නොකියා පින්බර පුත්කුමරු සිප වැළඳගන්නේ නැතිව සුදවුන් මහරජතුමාට දැනුම් නොදී නොකියාම යන දිසාවක් ගැන හරිහැටි සඳහනක් නැතිවම රජමැදුරෙන් එළියට බැහැලා අශ්වපිටේ වැඩම කළේ මේ ලෝකේ වෙන කවුද මොන රජකුමාරයාද අවුරුදු 60නුත් රජකමේ ආසාව අත් නොහැරෙන 70න් 80න් 100න් මැරෙනකමුත් රජකමේ ආසාව අත් නොහැරෙන මිනිස්සු ඉන්න ලෝකයේ තරුණ රජකුමාරයේ ක්‍රන් රැස් විහිදෙන ශරීරයක් තබාගෙන ඒ රජමැදුරෙන් නික්මිලා ගියා කවදාකවත් යලි නොයෙන්නට ලෝසතුන්ට සැනසීම උදා කරන්නට ඉපිද ඉපිද දිර දිරා මෙරි මෙරි ලෙඩ වෙවි රෝගයට පත් වෙවි අසරණ වන මිනිසුන් මේ ඉපදීමෙන් ජරාවට පත් වීමෙන් ලෙඩ වීමෙන් දුක් විපත් වලට පැමිණීමෙන් මුදවන්නට මා මාර්ගයේ සෙවිය යුතුයි කියන අදහසයි ඒ හදවතේ තිබුණේ. මේ ලෝකේ කවුද තම සැපේ අතහැර දාලා අන් අයගේ සැපේ වෙනුවෙන් ජීවිතය අතහැර දැම්මේ භද්‍ර යෞවනයේ එකම රජකුමාරයා අපමහා බෝසතාණන් වහන්සේ පමණයි. වෙන කෙනෙක් ඉතිහාසයේ නෑ. එනිසාම ආචාර්ය මනුස්සෝ ආශ්චර්යමත් මනුස්ස රත්නයක්. ඒ වගේම ඒ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ අනෝමා නදී තීරයේදී මංගල කඩුවෙන් කේසත් ඡේදනය සිද්ධ කරලා රජයඳුම් ගලවා ඉවත් කරලා පාසිවුරු ධර්මින් අවුරුදු 6ක කාලයක් අන්ත දුකක් වින්දා ශරීරයේ හැම රෝම කූපයක්ම වගේ ගැලවෙලා වැටෙනකන් දුක් වින්දා බඩ ඇකිනිලා පිටකොන්ද ඇලෙනකන් දුක් වින්දා ඇස් ගිලි ලිම් පතුලක ජලය වගේ පෙනෙනකන් දුක් වින්දා තමන්ගේ ශරීරයෙන් පිටවෙන මල මුත්‍රා අනුභව කළා ගාලට වැඩම කළා ගවයන්ගේ ගොම අනුභව කළා කටු යහන් වන සැතපුණා ගිනිගත් ගල් තලා වන සැතපුණා සීතල වතුරේ කිමිදී විමුක්තිය සෙව්වා ඝන බහල වනාන්තර ඇතුළට පිවිසලා අවුරුදු ගණන් සැඟවී සිටියා. අපේ ජීවිතවල මේ රූපය ආරක්ෂා කරන්නට මොනතරම් දේවල් කරනවද දහස් ගණන් සල්ලි වේදම් කරනවා. එක වේලක් මගහැරුණොත් පුදුම පාඩුවක් කියලා කල්පනා කරනවා. වේල් දෙක තුනක් මගහැරුණොත් මහා දුකක් විපතක් හැටියට සලකනවා. ඒ වගේම හෙම්බිරිසාවක් ඇස්සක් වුණක් හැදුනොත් මැරෙන්න ලෑස්ති වෙනවා වගේ කලබල වෙනවා. ලෝකේ මිනිසු මේ රූපය රැකගන්න ලක්ෂ කෝටි ගණන් වියදම් කරනවා. ඇස පිනවන්න කෝටි ගණන්, කන නාසය දිවකය පිනවන්න කෝටි ගණන් වියදම් කරලා මැරිලා ගිහිල්ලා බල්ලෝ පූස වෙලා ප්‍රේතයෝ ප්‍රේතියෝ වෙලා උපදිනවා. හැබැයි අපමහා බෝසතාණන් වහන්සේ 6 වසරක් දුෂ්කර ක්‍රියා කළේ දුක් වින්දේ තමනුත් සැනසී ලෝකයේ සනසවන්න. තමා සැනසී ලෝකයේ සනසවන පැතුමින් ඒ තරම් දුක් විඳපු කෙනෙක් මිනිස් ඉතිහාසයේ වෙන ඇත්තේ අප භාග්‍යවතුන් වහන්සේ පමණයි. එනිසාම අච්චාරිය මනුස්සෝ ඒ වගේම අවුරුදු 6ක දුෂ්කර ක්‍රියාව අතහැර දැම්ම අවබෝධයෙන් තේරුම් ගත්තා මේක වැරදි මාවතක් කියලා. තමන්ගේ වැරදි අන් අය පෙන්වා දෙද්දීවත් තේරුම් ගන්න බැරි මිනිස්සු ඉන්න ලෝකේ එකම වැරද්ද 2-3 වතාවක් 4-5 වතාවක් 10-12 වතාවක් 100,000 වතාවක් කරන මිනිස්සු ඉන්න ලෝකේ වැරද්ද 100,000 වතාවක් පෙන්වා දුන්නත් හරි ගස්ස ගන්න බැරි මිනිස්සු ඉන්න ලෝකේ දුෂ්කර ක්‍රියාව වැරදි ඒක අත්තකිලමතාණු යෝගයයි කියලා තනියම තේරුම් ගත්තේ මහ බෝසතාණන් වහන්සේ. සැබවින් මාත්‍යාරිය මනුස්සෝ ඉන් අනතුරුව කිසිවෙක් කියා දෙන්නට හිටියේ නෑ, මඟ පෙන්වන්න හිටියේ නෑ, අනුග්‍රහ කරන්නට හිටියේ නෑ, අනුශාසනා කරන්නට හිටියේ නෑ. මධ්‍යම ප්‍රතිපදාවයි නියම විමුක්ති මාර්ගයේ, විසුද්ධි මාර්ගයේ, නිවන් මාර්ගයේ, ශාන්ති මාර්ගයේ කියලා තනියම අවබෝධ කළා. කුස පිරෙන පමණට යැපෙන පමණට පින්ඳ පාති වැළඳීමක්, විලිවැසීම් ආදී ප්‍රයෝජන සලකා සිවුරු දැරීමක්, මැසි මදුරු පීඩා වළක්වා ගැනීමේ ආදී ප්‍රයෝජන සලකා සෙනසුන් පරිභෝග කිරීමත්, උපදිනතාක් වේදනා ව්‍යාබාධයන් අසනීපකම් දුරුකර ගැනීම පිණිස පමණක්ම බෙහෙත් වැළඳීමක් කියන
මේ සිව්පස පරිභෝගේ පමණ දැනගෙන එදා වැඩ හිටිය අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පමණයි. ඒ විදිහට මධ්‍යම ප්‍රතිපදාව අවබෝධ කරගත්ත තනියම මේ ලෝකෙ කියා දෙන කිසිම ගුරුවරයෙක් හිටියේ නැහැ. අපිට ගුරුවරු සිය ගණනක් උගන්වලත් සමහර දේවල් හරියට අනුගමනය කරන්න බෑ. ඒ වගේ ලෝකයක තනියම නියම මාවත, සත්‍ය මාවත, ශාන්ති මාවත හොයාගත්තේ අප භාග්‍යවතුන් වහන්සේ නිසා චරිය මනුස්සෝ. ඒ වගේම ඒ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ බුද්ධගයා පින්බිමට වැඩම කළා. ඇසතුබෝ තුරු සෙවනට වැඩම කළා. ඇසතුබෝ තුරු සෙවනට වඩින ගමන ගැන හරීම ආශ්චර්යමත් අන්දමින් දෙවිවරු දැකබලා සාදුකාර නංවමින් සතුටු වෙද්දී ඒ ඇසතුබෝ තුරු සෙවනට වැඩම කරලා බෝධීන් වහන්සේ දැකබලා ප්‍රදක්ෂිණා කරලා ඉන්න අනතුරුව පොළවෙන් මතු චුද්දසරියන් වජ්‍රාසනේ වාඩි වෙලා අංග හතරකින් සමන්නාගත වීරිය බලය පිහිටෙව්වා. මගේ මේ ශරීරයේ ලේ වියලී යතොත් වියලේවා, මස් දියවී යතොත් දියවේවා, නහරවැල් වියලී යතොත් වියලේවා, අස්ති පංජරයේ කුඩු වී යතොත් කුඩු වී ඒවා, මගේ මේ ශරීරයේ මලකඳක් වෙතොත් මලකඳක් වේවා, පුරුෂ වීරියෙන් පුරුෂ බල පරාක්‍රමයෙන් ඥාන ගුණ බලයෙන් පැමිණිය යුතු ලෞතුරා බුද්ධ රාජ්‍යක් වේ නම්, ජීවිත අවබෝධයක් වේ නම්, සත්‍ය අවබෝධයක් වේ නම්, ඒ සත්‍ය අවබෝධ නොකර මම නම් නැගිටින්නේ නෑ කියලා අදිෂ්ඨාන බල පිහිටුවලා බද්ධ පරියංකයෙන් අසුන් ගත්තේ කවුද? අප මහා බෝසතාණන් වහන්සේ. මේ ලෝකෙ මොනම මිනිහෙක්වත් මොනම ගැහණියක්වත් එබඳු වීරයක් ඉතිහාසයේ පිහිටුවලා නෑ. ජීවිත ආසාව අතහැරලා සත්‍ය රසයට ප්‍රිය කරපු ඒ උතුමන් වහන්සේ අච්චරිය මනුස්සෝ. ඒ විදිහට බෝධි පරියංකයේ වැඩ ඉඳගෙන ඒ ඒ දිසාවෙන් පළමු කොට උතුරු දිසාවෙන් දෙවනුව සෙසු දිසාවන්ගෙන් පාපී මාර්ය දසබිම්බරක් මාර සෙනග සමග අනේක විධ ආයුධ අතින් දරාගෙන දෙදෙනෙකුගේ අතේ එක විදිහේ ආයුධ නැතුව ආයුධයෙන් ආයුධේ වෙනස් බොහොම භීසුණු රාව ප්‍රතිරාව නංවමින් ඒ ඒ දිසාවෙන් මාර බලය පැමිණෙද්දී එක රෝම කෝපයක්වත් කම්පා කරගත්තේ නැතුව එකම තැනක බියක් ඇති ගැනීමක් චිත සන්ත්‍රාස මාත්‍රයක් ඇති කරගන්නේ නැතිව අභීතව වැඩ සිටියේ කවුද? අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. මේ ලෝකයේ මිනිස්සු රාත්‍රියේ වැටියගෙන එනකොට යාන්තම් ගොම්මන් වේගෙන එනකොට එළියට බහින්න බයයි, මාවතක ඇවිද යන්න බයයි, දොරක් ජනේලයක් අරින්න බයයි, ඇරලා එළිය බලන්න බයයි, යන්තම් අඳුර වැටෙනකොට ගහක් කොළක් හෙල වෙනකොට සතෙක් සිව්පාවෙක් නාද කරනකොට දුවනකොට පනිනකොට පපුව පවා කම්පා වෙනවා, සිහිසුන් වෙනවා, බය වෙනවා. එහෙම බය ගුල්ලන් සිටින ලෝකයේ අප මහා බෝසතාණන් වහන්සේ දස බිම්බරක් මාර සෙනග ඉදිරියේ බය වුණේ නෑ. නිර්භයව අභීතව කම්පා නොවී එදා මාර බලය පරාජය කළා. කවුරුවත් සහයෝගයට හිටියේ නෑ, කවුරුවත් රැක ගන්න හිටියේ නෑ. මේ ලෝකේ ආරක්ෂක නිලධාරීන් පිරිවරාගෙන ආරක්ෂක රැකවල් මැද දහස් ගණන් ආරක්ෂක නිලධාරීන් තියාගෙන ඉන්න රජවරු ඉන්නවා, සිටුවරු ඉන්නවා, බලපුලුවන්කාරයෝ ඉන්නවා. ඒ හැම දෙනාම ජීවත් වෙන්නේ දැම් මරයිදෝ දැම් මරයිදෝ කියන බයෙන්. ගමනක් යන්නේ බයෙන්, එළියට බහින්නේ බයෙන්, ගෙදරට එන්නේ බයෙන්, කන්නේ බොන්නේ බයෙන්, නිදාගන්නේ බයෙන්, හැම වෙලාවකම බයෙන් තැති ගැනීමෙන් ජීවත් වෙන්නේ. ඔවුන් හිතනවා ඒක සැපයක් කියලා. හැබැයි අප මහා බෝසතාණන් වහන්සේදා දස බිම්බරක් මාර සෙනග නම් වූ ලෝකයේ තියෙන මේ තුන් ලෝකයේ සිටින බලවත්ම හමුදාව, බලවත්ම යුද හමුදාව වන මාර හමුදාව සමග තනියම සටන් කළා. කෝටි ලක්ෂයක් සක්වල ඒ වගේ වෙන බලවත් හමුදාවක් නැහැ. එකම බලවත් හමුදාව මාර හමුදාව. ඒ හමුදාව සමග ආයුධයක් අතට නොගෙන සිතේ තරහක් ඇති කරගන්නේ නැතිව කුරා කූඹියෙකුගේවත් ලේ හලන්නේ නැතිව තනියම ජයගත්තා. තනියම ජයගත්තේ කවුද? අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. දකුණු ශ්‍රී හස්තයේ මහ පොළොවට දිගු කරලා මම මේ මහ පොළොව මත ඉතිහාසයේ රට රාජ්‍යයන් දන් දුන්නා, බුදරුවන් දන් දුන්නා, දාන සීල පාරමිතාවෝ පිරුවා, වීරිය ප්‍රඥා පාරමිතාවෝ පිරුවා, නෙක්ඛම්ම පාරමිතාව පිරුවා, ශාන්ති පාරමිතාව පිරුවා, සත්‍ය පාරමිතාව පිරුවා, අදිෂ්ඨාන පාරමිතාව පිරුවා, මෛත්‍රී උපේක්ෂා පාරමිතාව පිරුවා, එක සත්‍යයි කියලා සත්‍යක්‍රියා කරමින් මහ පොළොව සාක්ෂි ස්ථානයේ තබාගෙන මහ පොළොව කම්පා කෙරෙව්වා. මේ මහ පොළොව පමණක් නෙමේ දස දහසක් සක්වලේ මොහොතේ කම්පා වුණා සත්‍ය බලයෙන්, ඒ සත්‍යක්‍රියාවේ බලයෙන්. ඒ තරම් ගුණ බලයක් තිබුණා සත්‍යක්‍රියා කරන්න. මේ ලෝකේ වෙන කාට දෙම හැකියාවක් තියෙන්නේ? අපට පුළුවන් ද ඇඟිල්ලක් දික් කරලා මේ කාරණේ මගේ සත්‍යයි කියලා එක වැලි කැටයක් හොලවන්නට කරන්න තරම් හැකියාවක් නැහැ. අපට එහෙම හයියක් ගුණයක් නැහැ ජීවිතවල. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මිහි මඩල කම්පා කරලා මාර පිරිස විදමණය කළ පලා හරිමින්
එදා මාර පරාජය කළේ තනියම අච්චරිය මනුස්සෝ. එනිසාම ආශ්චරයමත් මනුස්ස රතනයක්. ඉන් අනතුරුව රාත්‍රී කාලයේ උදාවේගෙන එද්දී පෙර සංසාරයේ පුරුදු කරපු ආනාපාන සති ධ්‍යානය උපදවාගෙන එයින් චතුර්ථ ධ්‍යානය උපදවාගෙන ඒ මගින්ම අභිඥා විෂය සිද්ධ කරගෙන අභිඥා පාදකව ඒ නුවණ දියුණු කරලා ඉන් අනතුරුව පෙරවිසු ස්කන්ධ පරම්පරාව ජීවිත සංසාර ගමන දකින ඥානය උපදවා ගත්තා. කිසිම කෙනෙක් කියා දීලා නෙමෙයි. පෙර සංසාර ගමනේ ජාතියක් දෙකක් තුනක් සියයක් දෙසියයක් දහහක් කෝටියක් ප්‍රකෝටියක් නෙමෙයි, කල්ප වශයෙන් ගත්තොත් කෝටි ප්‍රකෝටි ගණන් කල්ප සිහි කරනවා එකම මොහොතකින්. එක මොහොතකින් කල්ප කෝටි ගණනක් සිහි කරනවා. එහෙම සිහි කිරීමේ ඥානය ඉර බැස යන මොහොතේදීම වගේ පහළ කරගත්තා. අපට කියා දීලත් පුබ්බේ නිවාසානුස්මෘතික ඥානය මෙහෙමයි උපදවන්නේ, මෙහෙමයි සමතේ වඩන්නේ කියලා. අපට තාම එක ජීවිතයක් දෙක තුනක් ඉතිහාසයේ බලන නුවණක් නැහැ. මේ ලෝකේ කවුරුවත් එහෙම අය ඉන්නව නම් ඉතාම කලාතුරකින්, බොහෝ දෙනෙකුට එහෙම ඥානයක් නැහැ. එහෙම ලෝකයකේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කල්ප ගණන් ඇසිල්ලෙන් සිහි කරනවා. අච්චරිය මනුස්සෝ ආශ්චර්යමත් උතුමන් වහන්සේ. ඒ වගේ මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දා රාත්‍රියේ මධ්‍යම යාමයේ ලෝ සතුන් උපදින ආකාරයේ මියදෙන ආකාරයේ කර්මානුරූපීව ඒ ඒ තැන්වලට යන හැටි දක්නා ඥානය උපදවා ගත්තා. අපට කියා දීලත් ඒ ඥානය උපදවා ගන්න ආකාරය උපදවා ගන්න තාම බැරි වුණා. හැබැයි ඒ භාග්‍යවතුන් වහන්සේ ඕනම මොහොතක ඕනම දෙවියෙක් බ්‍රහ්මයෙක් මනුස්සයෙක් මේ සක්වල වේවා පිටසක්වල වේවා අතීත වර්තමාන අනාගත තුන් කාලේ ඕනම තැනක කෙනෙක් ඉපදෙන්නේ කොහෙද, ඉපදුනේ කොහෙද, මේ කර්මය කළ කොතෙන්ටද යන්නේ, ඒ සියල්ල සක්සුදක්සේම දැකවදාලා ඒ දැකවදාරණ ඥානය උපදවා ගත්ත කියා දීපු කෙනෙක් නෑ, තනියමයි අවබෝධ කළේ. එනිසාම අච්චරිය මනුස්සෝ. ඒ වගේම ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පෙසක් වුන් පොහෝ දවසේ රාත්‍රී කාලයේ ගෙමී යද්දී පෙසක් සඳ බැස යන මොහොතේදී අනන්ත ඥාන බල ගුණයන්ගෙන් පරිවර්ණ ලද පරිවර්ත තුනක් ඇතිව ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගනිමින් අනන්ත ඥාන වලින් අනන්ත ගුණයන්ගෙන් අනන්ත බලයන්ගෙන් යුක්තව කුම්භේ නිවාසානුස්මෘතික චතුපපාත ඒ වගේම දිබ්බ චක්කු දිබ්බ සෝත පරචිත්ත විජානන ආදී ඥාන බලයන් සහිතව සර්වඥතා ඥානය දක්වා සියලු ඥානයන් දියුණු කරලා දියුණු කර ගනිමින් සියලු කෙලෙසුන් ප්‍රහාණය කරලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. කිසිම කෙනෙක් මේ ලෝකේ කියා දෙන්න හිටියේ නෑ. ගුරුවරයෙක් නැතිවම තනියම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සියල්ල අවබෝධ කරගෙන සියලු දේ දක්නා සර්වඥතා ඥානය පහළ කරගත්තා. සියල්ල දක්නා ඥානය පහළ කරගත්තේ තනියමයි. මේ ලෝකේ ඔබට මට කියා දෙන්න ගුරුවරු ඒ ඒ විෂයට දහස් ගණන් ඉන්නවා. ඒ විෂය උගන්වන්න දහස් ගණන් ගුරුවරු සිටියදී පවා ඒ විෂය හරියට අවබෝධයක් ලබන්න බැරි කී කෝටියක් ලෝකේ ඉන්නවද? ඒ වගේ ලෝකයක සියල්ලෙන් සියල්ල අවබෝධ කළේ තනියම අප භාග්‍යවතුන් වහන්සේ. බුද්ධ රාජ්‍යයට වැඩම කළේ තනියමයි. එනිසා අච්චරිය මනුස්සෝ. ඒකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි, ඒ ආශ්චර්යමත් මිනිස් රුවන මේ ලෝකයට පහළ වෙන්නේ ඒ විදියට. ඒ ආශ්චර්යමත් මිනිස් රුවන මේ ලෝකයට පහළ වුණා සත්සති ගෙවමින් දින 49ක් යනකම් නිරා ආහාරව වැඩ හිටියා. මේ ලෝකේ කාටද පුළුවන් එච්චර කාලයක් නිරා ආහාරව වැතිරිලා නිදාගෙන නෙමෙයි සියලු ඉරියව් පවත්වමින් ප්‍රබුද්ධ වූ සිතක් ගතක් ඇතිව කිසිදු අප්‍රාණික භාවයකින් තොරව දින 49ක කාලයක් භාවනාවේ යෙදෙමින් වැඩ හිටියා භාග්‍යවතුන් වහන්සේ. අපට දවසක් දෙකක් පෑන් පොදක් වතුර ටිකක් කෑම වේලක් නැති වෙනකොට මලක් පර වෙනවා වගේ, අමුවෙන් කපපු බටදණ්ඩක් ගලක් උඩට දැම්මට පස්සේ වියලෙනවා වගේ ඇකිලිලා යනවා. එහෙම ලෝකයකේ භාග්‍යවතුන් වහන්සේ අච්චරිය මනුස්සෝ. දින 49ක් ඇවෑමෙන් විසරද ඥානෙන් ලොව දෙස බලා ඉසිපතන මිගදායට වැඩම කරලා 18 කෝටියක් දෙව්බඹුන් මැද අනුත්තර ධර්ම චක්‍රය දේශනා කළා. ඒ ධර්ම චක්‍රයේ බොරුයි කියන්න සමතෙක් දෙවියෙක් බ්‍රහ්මයෙක් මාරයෙක් කවුරුවත් හිටියේ නැහැ. හැම දිනාටම පිළිගන්න සිද්ධ වුණා. ඒ දිනා ඒ හැම දිනාම අවබෝධ කළා. අවබෝධ කරගෙන ඒ සියලු දිනාම මහරහතන් වහන්සේලා බවට පත් වුණා. 18 කෝටියක් බ්‍රහ්ම රාජවරු එකම බණපදයකින් කෝටි 18ක් රහත් කළේ කවුද? අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ.
වහන්සේ, පස්වග ස්වාමීන් වහන්සේලා එහි භික්ෂු භාවයෙන් පැමිණි වුණා. දින දෙක තුනක් හතරක් පහක් යනකොට රහතන් වහන්සේලා බිහි වුණා. දින 15ක් 20ක් යනකොට රහතන් වහන්සේලා සිය ගණනින් මේ මහ පොළොවට බිහි කළා. මාස දෙක තුනක් යනකොට දහස් ගණනින්, අවුරුදු දෙක තුනක් යනකොට ලක්ෂ ගණනින්, අවුරුදු 10ක් 15ක් යනකොට කෝටි ගණනින් රහතන් වහන්සේලා බිහි කළා. උපාසක උපාසිකාව බිහි කළා. දිව්‍ය ලෝකය, බ්‍රහ්ම ලෝකය, මනුෂ්‍ය ලෝකය, මේසක්වල පිටසක්වල හැම තැනකම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමය ගුණ ഘോഷාව පැතිරිලා ගියා. ඔබ මා ගැන දන්නේ මේ ගමේ කීප දෙනෙක් විතරයි. එහෙම නැත්නම් මේ රටේ කීප දෙනෙක් විතරයි. මේ ලෝකේ ඉන්න තැන් කීපයක කීප දෙනෙක් විතරයි ඔබ මා ගැන දන්නේ. ඔබ මා මියදීමෙන් අනතුරු ඔබේ මගේ නාමය මාස කීපයකින් අතුරුදන් වෙලා යනවා. හැබැයි ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී නාමය අදත් සිහි කරනවා. තව අවුරුදු කෝටි ගණනක් අනාගතයේ සිහි කරනවා. මේ මොහොතේ බුදු ගුණ කියනවා වගේ අනාගතයේ තව බොහෝ දෙනා ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ මුව නොසෑහෙන්නට ආස කරනවා. අද මගේ දවසක මනුස්ස ලෝකේ දෙව්ලොව බඹලොව මේසක්වල පිටසක්වල එකම හඬකින් බුදු ගුණ සජ්ජායනා කරනවා. අරහන් සම්මා සම්බුද්ධාදී ගුණ අනුස්මරණය කරනවා. ඒ ගුණ එකින් එක මෙනෙහි කරමින්, සම්මර්සණය කරමින්, අනුස්මරණය කරමින් ප්‍රීති වෙන දෙව් බඹුන් මේසක්වල පිටසක්වල ඉන්නවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ විතරයි එහෙම කියන්නේ, වෙන කාගේවත් ගුණ එහෙම කියන්නේ නැහැ. පසේ බුදුවරයෙකුගේවත් ගුණ එහෙම කියන්නේ නැහැ. අසූ මහා ශ්‍රාවකයෙකුගේ ගුණවත් එහෙම කියන්නේ නැහැ. එනිසා මාචාර්ය මනුසෝ අවුරුදු 45ක් පුරාවට දවසකට පැයකුත් මිනිත්තු 20ක් සැතපෙමින් සෙසු මුළු කාලයම පරෝපකාරයේ වෙනුවෙන් කැප කළා. අපි අපේ ජීවිතේ මුළු කාලයම කැප කරේ කුමකටද? අපේ බඩ පුරවා ගන්න, විලි වහ ගන්න, ඇඳුම් අඳින්න, ගේ දොර හදා ගන්න, ගැහැණු ළමයි පෝෂණය කරන්න, අඹු දරුවන් ස්වාමි පුරුෂවරු පෝෂණය කරන්න, තමන්ගේ වත්ත පිටිය ගේ දොර නඩත්තු කරන්න අපි මුළු කාලයම නිදිමැරුවේ කැප කළේ. ඒ වගේම තමන්ට යමක් අල්ල ගන්න, බදා ගන්න, එකතු කර ගන්නමයි මුළු කාලෙම ගත කළේ. මුළු ජීවිතේම ගත කළේ නිදිමැරුවේ ගමන් ගියේ, රට රාජ්‍යවලට ගමන් කළේ, මහා සාගර පතුලට බය නැතුව කිඳා බැස්සේ, පරුවත පල්ලට පැන්නේ, ඒ වගේම නොඑක් විදි ගුහා ඇතුළට රිංගුවේ, යුද අවි දරාගෙන රණ බිමට ගිහිල්ලා අන්තිමට වෙඩි කාල මැරුණේ බඩ ගෝත්‍රේ රැක ගන්න වෙන දෙයකට නෙමෙයි. හැබැයි ඒ භාග්‍යවතුන් වහන්සේ නිදිමැරුවේ සිරිපාරි දෙනතුරු යොදුන් ගණන් ගම්මානවලට වැඩම කළේ ලෝ සතුන් සනසවන්න, අන්නය දුකෙන් මුදවන්න, අන්නය දෙව්ලොවට බඹලොවට යවන්න, ඒ වගේම මේ ලෝකේ පින් නැති සියලු දෙනාට චතුරාර්ය සත්‍ය අවබෝධ කරවන්න, අන් අයගේ දුක නැති කරන්න, කඳුල නැති කරන්න, ශෝකය නැති කරන්න, අසරණ භාවයෙන් මුදවන්න, අන් අයට පැමිණෙන දුක්ඛම් කටළු බාධක සදාකාලයට නැති කරන්නයි අප භාග්‍යවතුන් වහන්සේ මුළු ජීවිතයේම අවුරුදු 45ක් කැප කළේ. එනිසා මාත්‍යාරිය මනුස්සෝ, වෙන එහෙම රජෙක් සිටුවරයෙක් මේ මහ පොළවේ ඇත්තේ නැහැ. එහෙම කෙනෙක් මේ මිහි මඩලේ අනාගතෙත් නැහැ, අතීතෙත් නැහැ. ඒ භාග්‍ය තුන් වහන්සේ පමණයි. ඒ වගේම අවුරුදු 45ක් ගෙවිච්ච දවසේ සිහියතිව නුවණැතිව උපවත්තන සාල වනෝද්‍යානයට වැඩම කළා. ආනන්ද මට මේ භද්‍ර සාල වෘක්ෂ මූලයන්හි පිරිනිවන් මංචකයක් අතුරවන්න ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩසීපත් කළා. ඔබ දන්නෙත් නෑ, මා දන්නෙත් නෑ මල කඳක් වෙන්නේ කවද්ද කියලා. මැරෙන දවස නොදැන නොමැරෙන මිනිසුන් වගේ, මැරෙන දවස නොදැන නොමැරෙන උන් වගේ ගමන් කරන ලෝකෙ මිනිස්සු අතර ඒ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ තව නිමේෂයකින් පිරිනිවන් වැඩීමේ බලාපොරොත්තු ඇතිව අදවන් වෙසක් පුන් පොහෝ දවසක හවස් වෙනකොට, සුදු සඳ උදා වෙනකොට, මලානික සඳ කිරණ හලා හලමින් උදා වෙන සුදු සඳ එළියේදී ඒ උපවත්තන සාල වනෝද්‍යානයට වැඩම කළා. වැඩම කරලා ඒ උපවත්තන සාල වනෝද්‍යානයේ පනවන ලද මංචකයේ සතපුණා. සිහියතිව නුවණැතිව යලි කිසිදාක නොනැගිටින්නට. මේ ලෝකේ රජවරු මැරෙද්දී හඬා වැළපෙනවා, දරුව ගැන මතක් වෙනවා, දේපල ගැන මතක් වෙනවා, කොරපු පව්කම් ටික මතක් වෙනවා. ඉතින් අඬා අඬා මැරිලා ගිහිල්ලා ප්‍රේතයෝ බල්ලෝ පූස වෙනවා, පාය උපදිනවා. ඒ වගේම මේ ලෝකේ බොහෝ ගැහණු පිරිමින් මැරෙන්නේ හැඬු කඳුලෙන් යුක්තව. මැරෙන වෙලාවේ මතක් වෙන්නේ කරපු දේවල්, නොකරපු දේවල්, පව්කම් ටික හොඳට මතක් වෙනවා. දරුව ගැන මතක් වෙනවා, ගේ දොර ගැන මතක් වෙනවා, බැංකු පොත් ගැන මතක් වෙනවා, ධන නිදාන ගැන මතක් වෙනවා, ඉඩකඩම් ගැන මතක් වෙනවා. මැරිලා ගිහිල්ලා ඒ තැන්වල ප්‍රේතයන් ප්‍රේතියන් වෙලා ඉපදිලා අවුරුදු ලක්ෂ ගණන් නොකානුබී දුක් විඳිනවා. ඕක තමයි සාමාන්‍ය ලෝකයේ මිනිසුන්ගේ මරණය, මරණ ඉරණම විසඳෙන්නේ ඔය විදිහට. හැබැයි ඒ භාග්‍යවත් බුදුරජාණන් ආනන්ද වහන්සේ සිහියතිව නුවණැතිව කිසිම තැනක කම්පා නොවි කඳුලක් ඇස් දෙකෙන් බේරුනේ නැහැ. කිසිම තැනක පීඩාවක් නැහැ. මම දැන් පිරිනිවන් වඩින්න හදන්නේ. නැවත කිසිදාක මා උපදින්නේ නැහැ. මේ මාගේ අන්තිම ඉපදීමයි. මේ මාගේ
අන්තිම ජීවිතයයි කියලා එදා ලුම්බිනී සල්වනේ ලබා දුන් ප්‍රතිඥාව සහතික කරමින් උපවත්තන සාල වනෝද්‍යානයට වැඩම කළා. සාල වනෝද්‍යානයට වැඩම කරලා ඒ සාල වනෝද්‍යානයේ සැතපිලා පිරිනිවන් මංචකේ රෑ එළි වෙනකන් එක දිගට ධර්ම දේශනා කළා. දෙවියන්ට, බ්‍රහ්මයන්ට, මිනිසුන්ට ධර්ම දේශනා කළා. මහා සුදස්සන සූත්‍රය දේශනා කළා. කිසිම වෙහෙසක් ගත්තේ නැහැ. රෑ එළි වෙනකන් ගිලම්පස බලඳලා නෙමෙයි, ආයේ නැගිටලා නෙමෙයි, ඉරියව්ව මාරු කරලා නෙමෙයි, සිංහ සෙයියාවෙන් සැතපී සිටම එළි වෙනකන් එකම ඉරියව්වකින් ධම් දේශනා කළා. මේ අවුරුදු 45ක් දුක් විඳලා සිරිපතුල් නිදන තුරා ඊටත් වැඩි කාලයක් අන්ත දුක් විඳලා ධර්මාවබෝධය ලැබලා ලෝසතුන්ට ධර්ම දානය ලබා දීලා පිරිනිවන් වඩින ශාස්ත්‍රූන් වහන්සේ ඒ මොහොතේ රෑ එළි වෙනකන් ශ්‍රී සද්ධර්මයේ දේශනා කළා. ඒ අමා ධර්මය අහලා ලක්ෂ ගණනක් දේව බඹුන් මගපල ලැබුවා. ඒ විදියට අමා ධර්මයේ අවසන් මොහොත දක්වාම දේශනා කරලා තව නිමේෂයකින් පිරිනිවන් වැඩීමේ බලාපොරොත්තුවෙන් හඳ දානේ භික්කවේ ආමන්ත්‍යාමිවෝ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත. මහණෙනි, මම දැන් නුඹලා හැර යමි. මහණෙනි, මම නුඹලා වෙනුවෙන් දෙවි මිනිසුන් වෙනුවෙන් කළ යුත්ත යමක්ද ඒ දේ සිද්ධ කළා. පරිපක්කෝ වයෝමහියම් පරිත්තම් මම ජීවිතම් පහායවෝ ගමිස්සාමි කතම් මේ සරණ මත්තනෝ. ඒ ආදර්ශයෙන් අවවාදයෙන් බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය පුරා 45 අවුරුද්දක් නෙමෙයි, සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් නෙමෙයි, 20 අසංඛ්‍ය කල්පලක්ෂයක් එකම ඉරියව්වෙන්, එකම අදිෂ්ඨානයෙන්, එකම අරමුණකින් සිද්ධ කළා. ඒ සිද්ධ කිරීම සැබවින්ම ආශ්චර්යය. එනිසා මච්චරිය මනුස්සෝ, මහණෙනි, මම නුබලා හැර යමි. අප්‍රමාදීව ධර්මයේ හැසිරිලා කුසල් දහම් සම්පාදනය කරලා මේ දිරණ මැරෙන සංසාරයෙන් සමු ගැනීමට කටයුතු කරන්න කියලා වදාරලා, හරියට පහන් සිලක් නිමෙනවා වගේ අකම්පිතව සිංහ රාජෙක් වගේ දැස වසාගත්තා. අබිනීල නෙතුසංගල පිය වුණා. ඒ හදවත නතර වුණා. බුදුරජාණන් වහන්සේගේ ඒ සම්බුදු කරුණා ගුණ මහිමය ඒ මොහොතේ පවා, අවසාන මොහොතේ පවා ලෝසතුන්ට පතුරුවා හැරියය. නිසා මච්චරිය මනුස්සෝ, ඒ පිරිනිවන් වඩින මොහොතේදී මිනිස් ලෝකයේ දෙස බලා, ශ්‍රී ලංකා ධරණී තලයේ දෙස බලා, ඔබමා දෙස බලා, අනන්ත අදිෂ්ඨාන පිහිටෙව්වා මේ බුදුසසුන බොහෝ කලක් පවතිවා. හැම දෙනාම මා වෙනුවෙන් අනාගතයේ දිනක මලින් පහනින් සුවඳින් ආමිසයෙන් ප්‍රතිපත්තියෙන් පූජා කරයි නම් ඒ සියල්ල මම ඉවසනවා කියලා ඉවසා වදාරල පිරිනිවන් වැඩියා. එනිසා මාච්චරිය මනුස්සෝ, ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මුළු ජීවිතේම ආශ්චර්යමත්. එදා මෙදාතුර ඒ ශ්‍රී සද්ධර්මයේ පිළිපැදපු ඒ බුද්ධ ශාසනයට පැමිණිච්ච දහස් දසදහස් ලක්ෂ ගණන් දෙනා මගඵල ලාභී රහතන් වහන්සේලා බවට පත් වුණා. අවුරුදු 100ක්, 200ක්, 300ක් නෙමේ, අවුරුදු 2565කට වැඩි කාලයක් ගත වෙලා ගියත් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ස්වාක්ඛාතයි, සම්දිප්තිකයි, අකාලිකයි, සංගරත්නය සුපටිපන්නයි, උජුපටිපන්නයි. එනිසාම අච්චරිය මනුස්සෝ, ඒ බැවින්ම ආශ්චර්යමත් වූ ඒ බුදුරජාණන් වහන්සේ, ආශ්චර්යමත් වූ මනුස්ස රතනයක් වූ ඒ බුදුරජාණන් වහන්සේ ලොවක් සුවපත් කරපු හැටි අපි හැම දෙනාම බොහොම අනුවේදනීය හැඟීමකින්, ශ්‍රද්ධාපුන්න හදවතකින් සිහිපත් කරනවා. ඒ සිහිපත් කිරීමෙන් බුද්ධාලම්බන ප්‍රීතිය ඇති වෙනවා, බුදුගුණ, ධම්ගුණ, සංඝගුණ සිහි වෙනවා. එමගින් අපේ හදවත් නිවී යනවා. අපටත් කවදා හෝ දවසකේ බුදුරජාණන් වහන්සේ පැමිණ නිමි සැනසී වැඩවදාල අජාති අජර අව්‍යාදි අමත මහා නිවනින් සැනසෙන්න මේ බුද්ධාලම්බන ප්‍රීතිය උපකාර වේවා කියලා ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාගේ ජීවිතවලට සිතක් වේවා, ශාන්තියක් වේවා, බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ සිහි වේවා. මේ පින් සියලු සත්වයෝ අනුමෝදම් මෙත්වා කියලා මම ආශිර්වාද කරනවා. අද සිරිනෙත් අසපුවෙන් ඔබට ඇසුන මේ ධර්ම දේශනාව ධර්ම දානයක් ලෙස ලබා දීම සඳහා පින්බර දායකත්වයේ ධර්මින් කටයුතු කළේ යගම්මෙල පදිංචි පින්වත් මිලි ජයසිංහ, WA මාලනී, කුසුම්ලතා මහත්මිය, සමන් කුමාර, සුනිතා වන්නි ආරච්චි කියන පවුලේ පින්වත් හැම දෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන්, ඒ හැම දෙනාගේම පින්බර අරමුණු ඒකාන්තයෙන් ඉෂ්ට වේවා. විශේෂයෙන් යත් බලාපොරොත්තු වෙනවා WA ගුණසේකර, සිරි චන්ද්‍රාපිය, සීලි ජාන් සිංහ, පොඩිනෝනා, එච්.ඒ. සෝමසිරි, NP ජයන්ත අමරවීර සහ KP අරණෝලිස් ඇතුළු මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නේ. ඒ සියලු ඥාතීහුද මේ පින් අනුමෝදම් මෙත්වා කියලා අපි පුණ්‍යානුමෝදනා කරමු.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ සතා අනුමෝදන්තු සම්ම සම්පත්ති සිද්ධියා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සිත්නිතසපුව ධර්මානුශාසනාවයි මෙලෙස නිමාවටපත් උනේ පෝචනීය බලංගොඩ රාජ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ උතුම් වූ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් අපි කෙටි විරාමයක් ලබනවා ඉරිදා සිත්නිතසපුව වැඩසටහනින් අයිබවන් අපේ නැවත ඉරිදා සිත්නිතසපුව ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ ඉරිදා සිත්නිතසපුවේ හැම විටම අපේ උත්සාහය අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇසුරේ ඔබට නිවෙන්නට මාර්ගය කියා දෙන්න නැත්නම් එයාටම පිට සසරෙන් නිවෙන්නට ඊට මේ පිට ඉඳලා බැලුවොත් එහෙම ජීවිතයේ යම් යම් ඇවිලෙන හිත් තිබෙන අවස්ථාවලදී ධර්මානුකූලව සිතක් සමනය කරගන්නට තිබෙන අවස්ථා උදා කර දීම අපේ ප්‍රධාන අපේක්ෂාවක් බවට පත් වෙනවා. මොකද මේ අපි ගත කරන සමාජය දිහා බැලුවාම හැම විටම අප තුල ඇවිලීම නැත්නම් අප තුල මේ ද්වේෂය, වෛරය, ක්‍රෝධය මේවා බුරබුරා නැගෙන කාල රාමුවක අපි ඉන්නේ. ඉතින් ඒ තුල හැම විටම ඒයින් වන හානිය අපටමයි. එය හඳුනාගෙන ඒයින් යම් එක්කෙනෙක් හෝ මිදෙනවා නම් ඒ සඳහා මාර්ගය කියා දෙන්නට අපට හැකියාවක් ලැබෙනවා නම් ඒක පැත්තකින් අපේ හිතට සැනසුමක් අනිත් පැසින් ඔහුගේ ජීවිතයේ ජයග්‍රහණයක් එය. ඒ නිසා ඒ ජයග්‍රහණය ලබන්නට කැමැති බොහෝ දෙනෙක් තමයි net වටායකතු වෙ සිටින්නේ net ශ්‍රවණය කරන්නේ අතර විශේෂයෙන්ම ඉරිදා සිත්නිතසපුව ශ්‍රවණය කරන්නේ. ඉතින් ඊයෙ වෙනුවෙන් හැමදේම වගේම අදත් ඉරිදා සිත්නිතසපුවේ ධර්ම දේශනාවෙන් අනතුරුව ඔබට සමීප කරන ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සැරසෙන මොහොතේ නැවත වාරයක් බෙලිගුල්ලොයේ සීල සමාහිත ආරණ්‍ය සේනාසන වාසී පූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේව සිත්නිතසපුව ධර්ම සාකච්ඡාව වෙනුවෙන් බොහොමත්ම ගෞරවයෙන් පිළිගනු ලබනවා අවසර ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස අද සාකච්ඡාව අපි මේ ඇසුරේම ආරම්භ කරමු. විශේෂයෙන්ම අද දේශනාව බුදුජනන වහන්සේගේ උතුම් ගුණයන් පිළිබඳව වහන්සේ දේශනා කරන්නට යෙදුණ. යතර විශේෂයෙන් අපි ඉන්න කාලය දිහා බැලුවාම දැන් වෙසක් සමය නිමාවට පත්වීමත් එක්ක එළඹෙන්නේ පොසොන් මාසයට. පොසොන් මාසය පිළිබඳව අපේ සිතේ ඇතිවෙන්නේ මහත් ගෞරවයක්. මේ ලක්ධරණී තලයේ බුදුජනන වහන්සේගේ ධර්මයෙන් පෝෂණය වුණු කාලය. ඉතින් මේ ඉදිරි අනාගත මාස කිහිපය තුළම අපට අපේ ධර්මය පිළිබඳව වැඩිපුර ගෞරවයක් ඇතිවෙන, පින්කම් පිළිබඳ වැඩි වශයෙන් කාලය යොමු වෙන කාල රාමුවකට අපි එන්නේ. කෙසේ නමුත් මේ තිබෙන සමාජ ක්‍රමය හමුවේ අපට ඒ සඳහා කොතෙක් ඉඩකඩක් තිබේද කියන කාරණය ප්‍රශ්නාර්ථයක් වුවත් හැම විටම ධර්මයේ හිතට එක් කිරීම තුළ අපට මහා වටිනාකමක් ජීවිතේ එක් කරගන්න පුළුවන් කියන හැඟීම හැම දිනා තුළම තිබෙනවා මේ ශ්‍රවණය කරන. එනිසාම ඔබ වහන්සේට අද සාකච්ඡාව ආරම්භ කරන්න ආරාධනා කරන්නේ ස්වාමීන් වහන්ස. රාග, ద్వේෂ, මෝහ නිසා මේ ඇතිවන අනාගත තත්වයන් පිළිබඳව බුද්ධ දේශනාවට අනුකූලව අපට පහදලා දෙන්න ස්වාමීන් වහන්ස. මේවා බුරබුරා නැගෙන සමාජයක් අපි දකින්නේ. එක් පැත්තකින් ద్వේෂය යම් කෙනෙක් දිහා හිනෙහි බැලුවත් අනෙක් පසට පහර එල්ල කරන්නට, වෛර කරන්නට, ගහමරා ගන්නට පෙළඹිච්ච සමාජයක් අපි දකිනවා. මෙවැනි තත්වයක් තුළ අනාගතය මොන වගේ වේවිද කියලා හරි අවිනිශ්චිත ස්වභාවයක් තිබෙන්නේ. අපි කියන යහපත් අනාගතයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ දරුවන්ගේ අනාගතය හොඳට හදාගන්නට තමයි අපි මේ හැමදේම දරන්න මහන්සියක් දරන්නේ කියලා අපි කියනවා. මේ වගේ අපේ අදහස්, අපේ බලාපොරොත්තු යහපත් අනාගතයක්. හැබැයි අපි ඉන්න සමාජය තුළ හෙට දවස පිළිබඳ අවිනිශ්චිත හැඟීමක් අප තුළ මතුවෙන්නේ. බුද්ධ දේශනාවට අනුව මේ රාග, ద్వේෂ, මෝහ ඇසුරේ අනාගතයේ කොයිබට ගමන් කරනවාය කියලාද සඳහන් වෙන්නේ. ස්වාමීන් වහන්සේ ඇසුරේ සාකච්ඡාව ආරම්භ කරන ලෙස බොහොමත්ම ගෞරවයෙන් අපි ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. අද ඉරිදා සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාවට සවන් දෙන අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි. පින්වත් වරුණ ඇතුළු net fm කාර්ය මණ්ඩලය හැම දිනාටමත්, ශ්‍රද්ධාවන්ත පින්වත් සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුව වේවා. කායික ඌද, මානසික ඌද අස්වැසිල්ලම සැනසීමම සැලසේවා කියලා මම පළමු කොට ආශිර්වාද කරනවා.
පින්වත් වරුණ, යේමං කායං මමායන්ති අන්ධ බාලා පුතු ජන වඩ්ඩෙන්ති කටසිං ගෝරං ආදියන්ති පුනබ්බවං. කප්ප මහරහතන් වහන්සේ වදාළ ගාථාවක් මට මතක් වුණේ වරුණ විමසපු කාරණයක් සමග. කවුරු හරි කෙනෙක් වරුණ මේ ලෝකේ මේ ජීවිතයට අනවශ්‍ය වටිනාකම් දීලා. එයින් මා අදහස් කරන්නේ වරුණ මේ රාග ද්වේෂ මෝහ මතින් ලබා දෙන මම ආයනය. ඒ කියන්නේ මම මගේ කියලා අල්ලා ගැනීම කරන්නේ කවුද? අන්ධ වූ බාල පෘතුඥයා කියනවා. නුවණ නැතිකම නිසා අන්ධයි. ඒ වගේම කුසලා කුසලයන් නොදන්න නිසා බාලයි. එයාට කියන්නේ වරුණ පුතුඥන කියලා. ආන්නේ අය කටසින් ගෝරං වඩෙන්ති කියනවා. නැවත නැවත සංසාරයේ සොහොන් වඩන කෙනෙක් වෙනවා. පුනබ්බවං ආදියන්ති, නැවත නැවත ඉපදීමම සොයාගෙන යනවා. වරුණ දැන් හිතන්න, ඉපදීම සොයාගෙන යන ගමනක් තමයි සංසාරයේ කියන්නේ බොහෝ දෙනා. එතකොට ඉපදීම සොයාගෙන යෑමේ මූල නිමිත්ත වෙන්නේ අවිඥා නිමුතෝ පෝසෝ, අවිද්‍යාවෙන් වැසී ඇති භවයයි. අවිද්‍යාවයි තණ්හාවයි එකතු වෙච්ච තැන බරපතල ගණී අකුසල ධර්ම නිර්මාණය වෙනවා. අවිද්‍යාවයි ද්වේෂය එකතු වෙච්ච තැන බරපතල ගණී අකුසල ධර්ම නිර්මාණය වෙනවා. වරුණ කාමච්ඡන්දය සහ ව්‍යාපාදය කියන නීවරණ දෙක පුද්ගලයෙකුට තියෙන ලොකුම විසක්. හැබැයි මේ විස හලහල විසක්. ඒ විස හලලා තියෙන හදවතට. ඒක බාහිර තියෙන විසක් නෙමෙයි. හැබැයි අපි හරිය පරිස්සම් වෙනවා මේ ශරීරයේ ගල් මුල් වලින් නොපැටලී, වැල් වල නොපැටලී, කටු ඇනෙන්නේ නැතුව නොඑක් විදිහේ විසම දෙයින් මේ ශරීරයෙන් බේරගන්න. නමුත් අභ්‍යන්තරයේ හලහල විසක් තියෙනවා. අනේ විස තමයි වරුණ. ඒ බොරබුරා මතුවෙන්නේ ද්වේෂය, කුරෝධය, පටිගය, පලිගැනීම, වෛරය, ඒ වගේම රාගයත් එකට බලපානවා වරුණ. ඉතින් ඒ නිසා මේ රාග ද්වේෂ මොහ උත්සන්න වීම මානව වංශකතාවේ අවසානය සටහන් කරනවා. වරුණ ඇව් ඒකනේ මේක කොහොමද අනාගතේ බලපාන්නේ කියලා. මේ වැඩෙන ද්වේෂය, මේ වැඩෙන කෝපකාරී තත්වය, ආවේගේ වෛරය වරුණ අපේම මිනිස්සු අමු මස් ගොඩක් වෙලා නැසෙන යුගය කැඳා ගන්නවා. ධර්මේ තථාගතයන් වහන්සේ වදාරනවානේ හෝති කෝසෝ භික්කවේ සමයෝ දසවස්සිකායෝ සමයෝ කියලා. මහණෙනි, අනාගතයේ දසවර්ෂයක් පරමාවේශ කොට ඇති මිනිසුන් 15 යුගයක් මේ මනුස්ස ලෝකෙට එනවා. කියලා අවුරුදු 10ක්. අවුරුදු 10 පරමාවේශය ගලන් ජීවත් වෙන උපරිම අවුරුදු 10යි. 10ක් ජීවත් වෙනවා කියන්නේ වරුණ සීයල කිරියම්මලා. අපි අවුරුදු 10යි කියන්නේ. දැන් අවුරුදු 100ක් ජීවත් වෙන මිනිස්සු හිටොත් අපි කියන්නේ කිරියම්ම කෙනෙක් 100 කෙනෙක් කියලානේ. 60 70 80 එහා ඉතින් කොහොමත් එහෙම තමයි. එතකොට වරුණ ඒ යුගෙ එහෙම තමයි. දැන් මේ දේශනාව තියෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාව. චක්කවත්තේ සිහනාද සූත්‍රය. එතකොට වරුණ ඒ සිහනාද සූත්‍රයේදී පැහැදිලිවම තථාගතයන් අපි දේශනා කරන අනාගතයේ 15 මිනිසුන්ගේ මානසිකත්වය. වරුණ එතනදී සඳහන් වෙනවා මේ දස කුසල කර්මපතයක් කොහෙන් ලැබෙවිද කියනවා. කුසලයේ කියන වචනයවත් ඇහෙන්නේ නැහැ කියනවා. එතකොට වරුණ දැන් හිතන්න කොහොම මිනිස් මනසක් මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙන්නේ. එමගින්ම ඔවුනෝන් කෙරෙහි මෘග සංඥාව පරි ලැබනවා කියන. ඒ කියන වරුණ ඔවුනෝන් කෙරෙහි මේ මගේ සතොරෙක් මෙන්න සතෙක් ගහන්න, කපන්න, ගොටන්න වචන නපුරි තමයි වරුණ. ඒ විදිහට ඒ සංඥාව පහළ වෙනවා කියන. ඔවුනෝන් අතර මේ අම්මා තාත්තා අතර දුව දරුවෝ අතර එහෙම සංඥාවන් පහළ වෙනවා. එහි පෙර නිමිති දැන් නැද්ද වරුණ? මේ ජන සමාජයේ ඕන තරම් පෙර නිමිති දෙනවා. දැන් ඉතින් අපි මෙවුව දැකලා හිස ගිනිගත්තු පුද්ගලයෝ වගේ මොකක්ද කරන්න තියෙන වරුණ? පුළුවන් තරම් ධර්මයේ හැසිරෙන එක විතරයි. එතකොට දැන් වරුණ කිව්වානේ අනා දැන් ඉස්සරහට එන කාලේ අපට ඇත්තටම කොයි විදිහට පින්දහම් රැස් කරගන්න. දැන් හිතන්න වරුණ රුවන්වැලි මහාසෑය සමිඳු වන්දනා කරන්නේ දවස්වල මාසෙකට දවසක් දෙකක් යනවා. දැන් බලන්න යාගන්න විදිහක් නැහැ. කීයක් ප්‍රශ්නද? ඉතින් දැන් මේ වෙලාවේ මොකක්ද කරන්න ඕනේ ඊළඟ ප්‍රශ්නේ? මේ වෙලාවේ කළ යුතු දේ තමයි වරුණ ප්‍රමාදීව ඉන්න තැනකෙන් ධර්මයේ පුරුදු කරන්න ඕනේ. අපි ගත්තොත් වරුණ හැම සම්පතක්ම ලබා දෙන්නේ පින්ටස් කිරීමෙන්, හැම සැනසිල්ලක්ම. එතකොට සීලව මහ රහතන් වහන්සේ වදාරනවා සීල මේ විද රක්සිකේත අස්මින් ලෝකේ සුසික්කිතං සීලං හි සබ්බ සම්පත්තින් උපනාමීති සේවිතං. එතකොට මනාව පුරුදු කරපු සීලය සබ්බ සම්පත්තින් උපනාමීති කියන්නේ වරුණ පුද්ගලයාට අවශ්‍ය සියලු දේ, සියලු සම්පත් උදා කරලා දෙනවා, සියලු සම්පත් ලබා දෙනවා සියලෙන්. එතර වරුණ සීලේ ඉන්න තැනින්ද පුරුදු ගන්න බැඳ පුළුවන්ද? ඒකාන්තයෙන් පුළුවන්. එහෙනම් වරුණ දැන් අපි කරන්න ඕනේ ඉන්න තැනකින්ද සිල්වත් වෙලා, ගුණවත් වෙලා, ප්‍රඥාවෙන් යුක්තව. ඇවිලෙන ගින්නට පිදුරු දාන්න හොඳ නෑනේ. ඇවිලෙන ගිනිදැල් තම හදවතේ නිමා ගනිමින්, ඔවුනොන් කෙරෙහි මෛත්‍රී චිත්තය පිහිටුවා ගනිමින් ජීවත් වුණොත් විතරක් අපිට ඕනම තත්වකින් දිනන්න පුළුවන් වරුණ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ තියෙනකොට අපි හිස උදුම්මවා ගන්නවා ස්වාමීන් වහන්සේ. නැතිකොට අපි ඊර්ෂ්‍යා කිරීමට පෙළඹෙනවා ස්වාමීන් වහන්සේ.
අපේ සමාජයේ දක්නට ලැබෙන මේ දේ ස්වාමීන් වහන්ස, මේ තුල අපිටමද අපි හානිය කරගෙන තිබෙන්නේ? අපි හිතනවා සමාජයට පාඩමක් උගන්වන්නට ඕන, ඒගොල්ලෝ විතරක් කොහොමද දියුණු වෙලා, මෙන්න මෙහෙ මේ විදිහට තමයි අපි දකින්නට පුරුදු වෙලා තිබෙන්නේ. ඒ දැක්ම තුල, ඒ සිතීම තුල අපට දවඩක් කරගෙන තියෙන්නේ අපි. පින්වත් වරුණ, ඒක අනාර්ය චින්තනයක්. අපි කිසි කෙනෙකුගේ සම්පත් දැකලා උසූ යන ලක්ෂණෙන් යුක්ත වූ ඊර්ෂ්‍යාවට බැස ගන්න හොඳ නැහැ. වරුණ, අපි අපේ ජීවිතයට යම් දුකක් විඳිනවා නම් ඒක තව කෙනෙකු කරපු දෙයක් කියලා මේ අමා ධර්මයේ බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ නැහැ. අපේ ජීවිතයට එන සැප දුක් උපේක්ෂා වේදනාවන්හි නියමුවා නැත්තං ඒ මූල බීජය සකස් කළේ අපිමයි සංසාර ගමනේ. මෙන්න මේ සනාතන දහම දකින්න තුරු වරුණ විමුක්තියක් නැහැ. මේ සත්‍ය දකින්න තුරු නිවහල් මනසක් නැහැ. මේ සත්‍ය දකින්න තුරු අපිට කවදාවත් මේ ප්‍රශ්නවල අන්තයක් දකින්න හම්බ වෙන්නේ නැහැ. අපි හැම වෙලාවකම දැක්කේ බාහිර ප්‍රශ්න, බාහිර ඇවිස්සීම්, බාහිරින් ප්‍රශ්න විසඳන්න විතරයි. මේ වගේ තත්ත්වයක් තුළ අපිට සැබවින්ම වරුණ නැගී සිටින්න පුළුවන් උදාහර දර්ශනයක් තියෙනවා, උලාහර මග පෙන්වීමක් තියෙනවා. මේ අනුශාසනාවේ පිහිටා නැගී සිටින ජන සමාජයක් වටන්න මාරයටවත් බැවරුණ. ඉතින් සෙස පොත්ගල ගැන කවර කතාද? ඉතින් කොහෙද මේ දහමේ මේ උතුම් මාමත ස්පර්ශේවත් ජනසන්තානොට ලැබිලා නැහනේ? කතා කරන්නේ, සැලසුම් කරන්නේ අපිට අදාළව නෙමෙයි. මේ මහා පොළවේ, මේ භූමියේ, මේ උතුම් උදාර ඉතිහාසයට, සංස්කෘතියට ගැලපෙන විදියට, අපේ වංශ කතාවට ගැලපෙන ක්‍රමවේදයක් කොතනකින්වත් මතුවෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා වරුණ, හැම වෙලාවකම සිහි කල්පනාවට ගන්න ඕන එක දෙයක් තමයි අත්තාහි අත්තනෝනාතෝ, තමන්ට තමන් විතරයි පිහිට පිළිසරණ. එනිසා කිසි කෙනෙකුට ඉරිසියා කළ දිනන්න බෑ, ඉතිහාසයෙන් දිනලත් නැහැ. අපිට පුළුවන් නම් තව කෙනෙකුගේ සම්පතක් දැකලා අනේ සාදු සාදු කියලා අනුමෝදම් වෙන්න. වරුණ, ඒ தത്വෙට මනස ගන්න ඕනි. කාගේ හරි දැන් පරසම්පත්, අනුන්ගේ සම්පත්, පරසම්පත් රුස්සන්න දෙගතියට කියන ඉරිසියාව කියලා. ඒක බරපතල අකුසලයක්. පුද්ගලයෙක් ඉරිසියා ගලොත් වරුණ ඒක විපාකේ හැටියට උපදින ජීවිතවල අල්පේශාක්‍ය වෙනවා කියන. අල්පේශාක්‍ය කියන්නේ මොකද්ද වරුණ? කිසි දෙයක් නැහැ මේ ජීවිතේ. ආනුභාවයක් නැහැ. රූපේ බැලුවත් ආයේ ගන්න දෙයක් නැහැ වරුණ. ඇත්ත කතාව. ඊළඟට වරුණ, ඒ ජීවිතේ කටහඬ බැලුවත් ඊළඟට ලැබිලා තියෙන භවභෝග සම්පත් අන්තිම පහත්. පොත්ගලියක් හැලු කරන නෙමෙයි වරුණ, මේ අල්පේශාක්‍ය බව කියන්නේ ඒකයි. කොතන ගියත් එයාව ගණන් ගන්නෑ. මම මාවත්වල මහ පාරවල වේලි වේලි ඉන්න වෙනවා. ඉතින් මේ අපි සමූහයෙන් මේ ප්‍රශ්නේ අද විඳිනවා. ඒ කියන්නේ අපි හැමෝම වගේ එහෙනම් දැන් එහෙම බලනකොට අල්පේශාක්‍යයි. අපිට මහේශාක්‍ය ජීවිත නැහැ. දැන් අපි තේරුම් ගන්න ඕනි මේ මහේශාක්‍ය නොවන අල්පේශාක්‍ය භාවයන් අපිට ඇතිගල සංසාරී ඊර්ෂ්‍යා කරලා. දැන් බලන්න ආයසරය මොකද කරන්නේ කියලා. ආයසරයත් ඒ දුර්ගුණේම නේද ප්‍රශ්නෙට උත්තරේ හැටියට හොයන්නේ. ඉතින් ලැබෙයිද වරුණ? ඉතින් තවත් අගාධිරණ වැටෙන්නේ මේ කරන දෙයින් වරුණ. අපේ දරු පරපුරට යන එන මන් නැති වෙනවා. අනාථ වෙනවා මේ අහිංසක කිරිසප්පයෝ. අහිංසක දරුපටව නොදරුව මොනවද දන්නේ? මේ අයගේ අනාගතය සම්පූර්ණයෙන් නැති කළ දානවා මේ අම්මල තාත්තල මේ වැඩිහිටි පරම්පරාවේ ක්‍රූර හැසිරීම නිසා, පාපිෂ්ට හැසිරීම නිසා. ඔය ළමයින්ගේ ඇස්වලට ඔය දේවල් දකිනවා, ඔව අහනවා. හැම මොන පැත්තෙන් හෝ ආරංචි වෙනකොට ඔය ළමයි ඔය නොකරේ දේද මතුමත්තට අම්මා කරනවා තාත්තා කරනවා වගේ නෙමෙයි ඒගොල්ලෝ කරන්න පටන් ගත්තා. ඒ නිසා මේ දෙන ආදර්ශය වංශ පරම්පරාවක් නැති වෙලා යන විදිහ ආදර්ශය. ඒක හරි සෝචනීයයි වරුණ. වැඩිහිටියෝ කියන අය, කෙස් ඉදිච්ච, ලොන් ඉදිච්ච මිනිස්සු, හමරැලි වැඩිච්ච මිනිස්සු මේව කළ යුතුද වරුණ? ඒ වගේම අවුරුදු 18න් 20න් එහා පැත්තට ගියා කියන්නේ යමක් කමක් තේරෙනවනේ. අවුරුදු 15 16 17ක් ටිකක් හරි සමාව දෙන්න පුළුවන්. තනින් එහාට ගියාම දැනුම් තේරුම් ඇති පිරිසක් දැන් ඉන්නේ නැහැ කියන්න බෑ. හැබැයි මොනම දැනගත්තත් දහම දන්නේ නෑනේ. ඒකයි අන්ධ බාල පුතුඥයෝ කියලා කියන්නේ. මේ අමා ධර්මයේ නැති ලෝකයක් වරුණ, ආයෙත්ින් කිසිම සැනසෙල්ලක් නැහැ. ධර්මයේ දන්න මිනිසුන්ට වරුණ ජීවිතේ ජීවත් කරවන්න ඕන තරම් ක්‍රමෝපාය තියෙනවා. මේ මහ පොළවේ වවන්න පුළුවන්. කවුද කතා කරන්නේ? අපි වවමු. අපි එකතු වෙලා තියෙන මොඩුමින් අස්වද්දමු. ඒකට අපි කතිකා කරමු. ඒ වෙනුවෙන් අපි පටන් මේ ආරම්භයක් ගනිමු. කවුරුවත් කතා කරන්නේ නැහැ. ක්‍රෝධයට, කෝපයට, වෛරයට මේ ගැහණු දරුවන්ගේ ඉඳන්, පිරිමි දරුවන්ගේ ඉඳන් සමස්තය මෙහෙම යොමු වෙලා හරියන්නේ නැහැ වරුණ. මොන මොනවයි හරි ඕන තරම් වැරදි ඇති. ඒ තරුණ දරුවන්ට, දැරිවියන්ට ආවේගයේ, ක්‍රෝපයේ, කෝපයේ ඇවිස්සෙන සාධාරණ හේතු ඇති බැලුව බැලමට සාධාරණයි කියලා පේන. හැබැයි අපි මේ ධර්මයට අනුව හැමදේම විනිශ්චය කරගන්න ඕනි වරුණ. බාහිරින් දකින සාධාරණ සමාජ විද්‍යාවෙන් වේවා, දේශපාලන විද්‍යාවකින් වේවා, වෙනයම් බාහිර ආචාර විද්‍යාවකින් වේවා, මොකකින් හරි දකින සාධාරණේ නෙමෙයි මේ ධර්ම තුළින් පෙන්වන්නේ.
බාහිර එකම දේශපාලන දර්ශනයකට කර්මයේ ඵලය සම්බන්ධ කරගත් එක දේශපාලන දර්ශනයක් පෙන්වන ලෝකවරණ. හේතුඵල ධහම මත ගොඩනැගිච්ච එකම දේශපාලන න්‍යායක් පෙන්වන. හේතුඵල ධහම සහ කර්මඵල ධහම මත ගොඩනැගිච්ච එක සමාජ විද්‍යාවක් පෙන්වන. කොහෙද තියෙන්නේ? එහෙම නැති එකක් මේ ධහම අනුව කවදාවත් යාවත් කාලින වෙන්නෙත් නැහැ, යා දෙන්නෙත් නැහැ. එයින් ලැබෙන්නේ අනිටුඵල, ව්‍යසනය, වසංගතයේ භයානක බව තවත් වැඩි වෙනවා. ඉතින් මේ යන්නේ අඳුරෙන් අඳුරට, අන්ධකාරෙන් අන්ධකාරයට. ඉතින් කාටවත් දොස් කියාගෙන ඕනෝන්ට බැන වැදගෙන හරියන්නේ නැහැ. අපි අපේ සැනසෙල්ල උදා ගන්න ඕනේ හොඳවතින්. මේක ආත්මාර්ථකාමී ගැනීමක් එහෙම නෙමෙයි. හැමෝම එහෙම හිතුවොත් දැන් මමත් හිතනවා, ඔබත් හිතනවා, වරුණ අනිත් අයත් හිතනවා, අපි ඇතුලෙන් නිවෙන්න ඕනේ. අපි කාටවත් වෛර කරන්නේ නැහැ. අපි ලද දෙයින් ඉස්සෙල්ලාම සතුට වෙලා නොලැබිච්ච දේ හොයන්න ධාර්මික උත්සාහයකට එනවා. මාමත් ඕන තරම් විවර කරගන්න පුළුවන් ප්‍රඥාවන්තයාට. කම්මැලි නොවී ජීවත් වුණ අන්නේ මිතුවත් වරණ අපි කාටත් නැගී සිටින්න පුළුවන්. එහෙමයි. ඔබ වහන්සේ සිහිපත් කළා අනාගතයේ මේ කුසලය පින කියන වචනත් නොයසෙන මට්ටමට ඒවි කියන කාරණය. සවනංස වර්තමානයේදී මේ ඉන්න මේ ඇති වී තිබෙන විසනකාරී යම් යම් සමාජ පරිසරයත් එක්ක අපට එවැනි දේවල් දකින්නවා. පිනට කුසලයට දැඩිසේ ගරහන අවස්ථා අපි සමාජයේ දකින්න. ඒ සඳහා මිනිසුන්ව පොළඹවන්නට දැඩි උත්සාහයක නිරත වෙනවා. බොහෝ වෙලාවට සම්බුද්ධ පූජාව තබන එක පවා ඇතමෙකුට ප්‍රශ්නය. මේ කන්න නැති කාලේ මොකටද මේ බත් වේලක් අයින් කරන්න තැම්පත් කරන්නේ? බුදුරජාණන් වහන්සේ ඉස්සරහා බුදුරජාණන් වහන්සේව නියම බුද්ධ දර්ශනය තුල එහෙම සඳහන් කරලා නැහැයි කියන අර්ථය සමාජගත කරන්නට උත්සාහ කරනවා. භික්ෂුන් වහන්සේට හැම විටම නිකම්ම හැම දෙයක්ම දාන සිව්පස්සේ ලබා දීමට පෙළඹෙන මේ සමාජයක් ඇති කළ යුතු නැහැම බුද්ධ දේශනාවේ සඳහන් වෙලා නැහැයි කියන අර්ථයක් සමාජගත කරන්නට උත්සාහ දරනවා. එතකොට ඔබ වහන්සේ කියන්නේ මේ මිත්‍යාව තවත් අපව අඳුර කරා ගෙන යන හේතුවක් වෙනවාද? සහ විශේෂයෙන්ම මේ මිත්‍යාවට ඇද දෙමීම තුළ අපේ ජීවිතවලට මොන වගේ බලපෑමක්ද ඇති කරන්නේ ස්වාමීන් වහන්සේ? මේ වගේ මේ වෙසනකාරී සමාජයත් තුළ ඉස්මතු වෙන මේ අදහස් එක්ක පින්වත් වරුණ, දසවත්ක මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. පුද්ගල සමාජයක් ඉතාම නපුරු අගාධයට හැදලා දාන. නත්ති දින්න, නත්ති ඊට්ටම්, නත්ති සුගත දුක්ඛතානම් කම්මෝනම් පලං විපාකෝ. ඒ කියන්නේ දන් දීලා වැඩක් නැහැ කියන එක තමයි ඒ ජනසම් මිත්‍යා දෘෂ්ටික ජන සමාජයකින් මතුවෙන පළමු ප්‍රධාන සිතුවිල්ල වෙන්නේ. දැන් ඒක නෙමෙයි දෙ මතුවේගෙන එන්නේ ආන මිත්‍යා දෘෂ්ටි ජන සමාජයක් යන හැටි. ඊළඟට ඒකේ අනිත් පැත්ත නේද කුසල කුසල කර්මවල විපාක නැහැ කියන එක. නත්ති සුගත දුක්ඛතානම් කම්මානම් පලං විපාකෝ. දැන් ඔය කිව්වේ වරුණ බුද්ධ පූජා පූජා කළ වැඩක් නැහැ, නාස්තියක්. නත්ති හුතං කියලා කියන්නේ මේ නත්ති හුතං කියනින් අදහස් කරන්නේ ඒ වගේ උලාර පූජා කළ වැඩක් නැහැ කියන එක. මේ අර මතුමත්තේ තව නොබෝ කලකින් උදාපත් වෙන යුගයට යන්න පාර කපන පිරිසක් නේද? ඒ පිළිලේ මතුවෙන්නේ මේ ජන සමාජයෙන්මයි. වරුණ පුදුම විය යුතුත් නැහැ, වෛර කළ යුතුත් නැහැ. අපි කවදාවත් ඒ වගේ දෙයක් ඇහුවයි කියලා අපට දන් දුන්නොත් එහෙමයි, නොදුන්නත් එහෙමයි. එනිසා ඒව මතුවෙන එක නෙමෙයි වරණ පුදුම වෙන්න ඕනි. තව අදටත් මෙච්චර වියසන මැද මේ අමා ධර්මයේ ලෝකෙට ඇහෙනවනේ. මේ අල්ප ආයුෂ වූ අම්මා තාත්තා නොහඳුනන, ක්‍රෝධයෙන් කුරිරුකමින් සැනසිලි හොයන, මිරිකිලා හදවත වෛරයෙන් බලකාමය හොයන මේ අතර අදත් මේ අමා ධර්මය ඇහෙනවා. අන්න ඒක තමයි ප්‍රශංසනීය දේ, වාසනාවන්ත දේ. අපිට තියෙන වරුණ ශක්තියක් මේ ධර්මයේ හැසිරিলা මොන තරම් තත්වයක් යටදී වුණත් අවදත් මැරෙනවනේ වරුණ. තැන දන්නේ නැහැ, වෙලාව දන්නේ නැති ගැනි වෙනස. එනිසා මේ ධර්මයේ හැසිරෙන්න කිසිසේත්ම ප්‍රමාද වෙන්න එපා. මේ ධර්ම අහන්නේම මේ ධර්ම සාකච්ඡා ඇත්තටම දන් දෙන මිනිස් වරුණ, සිල් ආරක්ෂා කරන මිනිස් අපිට තියෙන. දැන් ඒ අය ආරක්ෂා කරගන්න ඕනි. ඒ අයගේ සැනසිල්ල වෙනුවෙන් අපේ බත්පත් වෙනුවෙන් නෙමෙයි. කොහොමත් තරුණ මේ රටේ ඉන්නවා ස්වල්ප පිරිසක් හෝ මහ සංගරත්නෙ කිසිදාක බඩගින්නේ තියන්නේ නැහැ. එහෙම කාරුණිකයන් ඉන්නවා වරුණ. එහෙව ජන සමාජය එදත් එහෙම හිතුවනේ. එදත් එහෙම හිතවන වරුණ දන් දීලා වැඩක් නැහැ. ඉතින් වරුණ වැඩිය නෙමෙයි මේ රහත් වෙන්න පින තියෙන කසී භාරද්වාජ බලන්න. ත්වම්පි සමන කසස්සු, ත්වම්පි සමන වපස්සු, කසිත්වාච වපිත්වාච මුංජාහි කිව්වා. මම මේ උදේ ඉඳන් හවස වෙනකම් කුඹුරු වැඩ කළා, මහන්සි යමක් හම්බ කරගෙන කාලා ජීවත් වෙන්නේ. ඇයි ඔබ වහන්සේගේ අතපය හතර තියෙන්නේ එහෙම කරන්න කියලා? ගොවිතැන් කරන්න කිව්වා. තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේට මේ දේශනා කරන්නේ. ඉතින් වරුණ එහෙව් චෝදනා එල්ල වුණා. එහෙව් චෝදනා එල්ල වුණා. අර එක බමුණෙක් ගෙදරට භාග්‍යවතුන් වහන්සේ යාට පිට වෙන දින කිහිපයක් පිණ්ඩපාතේ වැඩියා. මේ බමුණ කල්පනා කළා නැවත නැවත එන්නේ දානි රහ වැටිලා තමයි. එහෙම කටකැඩිච්ච වචනයක් කිව්වා වරුණ.
තුන් ලෝකහගර බුදුරජාණන් වහන්සේ ඉතින් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ බදාලා ගොවියෝ නැවත නැවත වපුරනවා, වැස්ස නැවත නැවත වැටෙනවා, ශ්‍රමණියෝ නැවත නැවත පින්නපාත බඩනවා, දෙන නොදෙනක ඔබට බාරයි කියලා දහම දේශනා කළා. අර ආසරණිය මඟ බල ලැබුවානි කසී මහරජාජ රහත් වුණා වගේ. එනිසා වරුණෝ ඔය මිත්‍යා දෘෂ්ටියට යන මිනිසුන්ගේ ජීවිතවල වුණත් කුසලමය බීජයන් ඇතුලේ ඇති. ඉතින් කවුද ඒක දැන් දැකලා පිහිට වෙන්නේ? ආන්නේ පිහිට ඕනට නැති වෙලා. ඉතින් මේ දහම ඇහෙන්නේ තිතාම සීමිත පිරිසකරනේ කොහොම කතා කළා. අනිත් එක ජන සමාජයේ සෑහෙන කාලයක් තිස්සේ මේ දහමට අනුව හැසිරෙන උදවිය, ඒ අය බෙලහීනයන්, කිසිවක් කර කියාගත නොහැකි ඕවන්, රසනහර නැති වුන් කියන හංවඩු ගැසීමකුත් වෙලා තියෙනවනේ. ඒක බොහොම උපක්‍රමශීලීව සිද්ධ වෙලා තියෙනවා. තරුණ මනසට මේ දහමේ සිසිල පුදුමයි. නමුත් පො තරුණ මනසලි මේ දහම සිසල උහුලන්න සූදානම් නැහෙනි. තරුණ සිත් නසාලන ගිනි ජාලා හදවතෙන් හදවත දැන් ඇවිලිලා යනවා. ඒ ලස්සන නැති වෙනවා. දැන් බලන්න තරුණ තරුණියන්ගේ මුහුණවල තියෙන්නේ මුහුණු අඳුරු වෙලා, තොලකට කළු වෙලා ගිහිල්ලා, ඇස්වල තියෙන්නේ තනිකරම ක්‍රෝධය. ඉතින් මෙහෙම සැනසිලි ලැබෙයිද ජන සමාජයකට? හරියට වැහි වැටෙයිද? මෙහෙම පිරිස් බහුල වෙන්න බහුල වෙන්න එවන් අය පාලනය කරන්නේ නැහැ, ඊට වඩා අකුසලයෙන් හැබෙච්ච පිරිසක් වෙනවා. වන්න මේක මේ දකින්නට ඕනි හේතුඵල වශයෙන්මයි. යහපත් රජෙක් ලැබෙන්න, රටක් ලැබෙන්න, පාලන තන්ත්‍රයක් ලැබෙන්න, ඒ වගේම සුවදායක සමාජ වටපිටාවක් ලැබෙන්න, බහුභෝග සම්පත් කලට පැසෙන්න, ඊළඟට හොඳ ඥාති හිතයිසි කලන මිතුරන් ඇසුරු කරන්න ලැබෙන්න, මේවට මොකද්ද බලපාන්නේ කියලා වරුණ ඇහුවෝ. මේ හැම දෙයකටම බලපාන්නේ පින. මේ හැම දෙයකටම බලපාන්නේ කුසල ශක්තිය වරුණ. දැන් ඒ කුසල ශක්තිය අඩු වෙච්ච තැන මතුවෙන ඔය කියපු දුර්ගුණයන් මතුවෙද්දි පවා හැසිරෙන්නේ තර විදිහටම නම් තවත් පහ වෙන්නේ නැහැ වෙලා යන්න නම්. එතකොට අර කබලෙන් ලිපට වරණ වගේ නෙවෙද වරණ වෙන්නේ. එනිසා දුක් විපත් එනකොට ඒ දුක් විපත් දිහා බලලා ඒ දුක් විපත් මග හරවා ගැනීම පිණිස ධර්මයේ හැසිරලා පුළුවන් තරම් පින් රැස් කරනවා. දැන් මේ වගේ යුගයක ලංකා සමාජයේ ඉන්න සෑම කෙනෙක්ගේම හදවතෙන් හදවත පුළුවන් තරම් දන් දෙන්න ඕනි. නොකා නොබියරි බත් ඇඳ හැන්දර දන් දීලා කුසල ශක්තිය මතු කරන්න ඕනි වරුණ. මේ ප්‍රශ්නෙන් බේරෙන්න ඒ වගේම හදවතෙන් හදවත මෙත් වඩන්න ඕනි. සුවපත් වේවාගෙන මෛත්‍රී සිතුවිල් නැති කර ගන්න ඕනි. ඒ වගේම කම්මැලි වෙන්න හොඳ නැහැ. කම්මැලි නොවි පුළුවන් තැනක ඉන්න තැනක ඉඳන් වරුණ. තමන්ට ජීවත් වෙන්න තියෙන නම් පුංචි ප්‍රමාණයක් හරි, පුංචි අගුපිලක් හරි ඇතින ගෙදරක පෝච්චයක් හරි අරන් ඇවිල්ලා අහක දාන මේ භාජනයක හරි පස් ටිකක් දාලා පුංචි දෙයක් හරි හිටවන්න බලන්න ඕනි. අන්න එහෙම තැනකින් තමයි නැගී සිටින්න ඕනි වරුණ. ඉස්සෙල්ලාම කුසගින්නේ මැරෙන තියෙන ප්‍රශ්නයක් තියෙනම නම් අන්න ඒක නැති කර ගන්න ඕනි වරුණ. ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයන ගමන්ම වරුණ සීලවන්ත වෙන්න ඕනි පුද්ගලයා. ගිහියෙක් පෝසතෙක් වීමේ හේතු මොනවද කියලා බුදුරජාණන් වහන්සේගෙන් යම් ගිහියෙක් ඇහුවා. ඒ ආයට දෙන ඉස්සෙල්ලාම පිළිතුර ඉද ගහපති සීලවා හෝහි. රූපති ඔබ සීලවන්ත කෙනෙක් වෙන්න. ඇයි එහෙම දේශනා කරන්නේ භාග්‍යතුන් වහන්සේ? ඉද ගහපති සීලවා සීල සම්පන්නෝ අප්පමාදාධිකරණ මහන්තම් භෝගක් හඳන් අධි ගච්ඡති. මහන්තම් භෝගක් හඳන් අධි ගච්ඡති වරණෝන බලන්න. සිල්වන්ත ජීවිතයක් තියෙන කෙනා මහා පෝසතෙක් වෙනවා, කෝටිපතියෙක් වෙනවා. බුදුරජාණන් වහන්සේ නම් ඔබේ ශාස්ත්‍රෝන් වහන්සේ, ඒ භාග්‍යතුන් වහන්සේගේ ඉගැන්වීම නම් ඔබ සරණ ගිහිල්ලා තියෙන, මේවා අනිවාර්යෙන් පිළිගන්න ඕනි වරුණ. එනිසා ගුණධර්ම පුරුදු කළා තමයි ප්‍රශ්නෙට උත්තරේ හොයන්න තියෙන්නේ. කෙසේ හෝ පුළුවන් තරම් මෙත් වඩන්න, බුදු ගුණ සිහි කරන්න, පින් රැස් කරන්න ඕනි වරුණ. මේ දාණයට අපහාස කරන්න එපා, එයා එතකොට යන්නේ අපායි. සීලයට අපහාස කරන්න පුළුවන් තරම් මේ කාලේ නොකා නොබිහරි බුද්ධ පූජා පවත්වන්න ඕනි. එතකොට යයි කුසල සංස්කාරය බලවත් වෙනවා. ඒ බුද්ධ පූජාව නැති වුණාම ඊටසේ හාමතේ මැරෙන්න වෙයි. ඒ කියන්නේ මේ මිනිසුන් ඇදලා දාන තැන බලන්න. එහෙම වචන ප්‍රකාශ කරන ඒ වගේ පූර්වාදර්ශ දෙන අයට කියන්නේ මිනිස් කෙමනක් කියලා. ඒ කියන්නේ මිනිසුන් අල්ල ගන්න අර මාළු අල්ලන්න දාන්නේ විලීකොකු ආන්නේ වගේ. එතකොට මිනිසුන් මේකට අහුවෙච්ච ගම මිනිසු කරන පින්කම් වලින් මිනිසු ඈත් වෙනවා. ඈත් වුණාම මේ මිනිසුන්ට තවත් අකුසල විපාක එන්න පසුබිම සකස් කරලා දෙනවා. එතකොට තියෙන තත්වෙන් තවත් අගාධයට වැටෙනවා. එසප් පුළුවන් තරම් පින් රැස් කළ යුතු යෝගයක් මේ තියෙන්නේ වරුණ. ඔබ වහන්සේගේ අනුශාසනාව බොහොම විමසිල්ලේ සාවධානව ශ්‍රවණය කරනකොට මට දැනෙනේ ස්වාමීන් වහන්ස අපේ තිබුණු බුදුදහමත් එක්ක සහ සම්බන්ධව නැත්තම් බුදුදහමත් සමග ගොඩනැගුණු අපේ සංස්කෘතිය ටික ටික පළුදු වීම අපිට ලොකු විනාශයක මූලාරම්භයක් වුණාදෝ කියලා හිතෙනවා ස්වාමීන් වහන්ස. කෘෂිකාර්මික අර්ථක්‍රමයකට යොමු වෙලා හිටපු අපි එදා සමූහයක් වශයෙන් තමයි සවනස කටයුතු කළේ. මුළු ගමක්ම ගොවිතැන් කරන හැමෝම එකතු වෙලා තමයි එක හීයට කුඹුරු හාන්න පටන් ගත්තේ. එය යන්ත්‍ර සූත්‍රයට බාර දීලා තනියෙන් හුදෙකලාව ඒ දේ කරගන්නට පාදනම් තියෙනවා. භූතය කියයි, එහෙම නැත්නම් සුනාමිකය, මේ වගේ විවිධ නම් වලින් හඳුනන යන්ත්‍ර උපකරණ තියෙනවා.
එනිසා පුද්ගලයා හුදෙකලා වුණා. තනියම මේ දේ කරගන්නවායි කියන තැනට වැටුණා. එතකොට ඔහු සහ ගමා අතර තිබෙන සහසම්බන්ධතාවය බිඳී ගියා. අපි බාණ්ඩ හුවමාරු යුගයක කටයුතු කරපු මිනිස්සු, බොහෝ වෙලාවට නැතිබැරි අයට උදව් උපකාර කරමින් අගහිඟකම් දුරු කරගත්ත මිනිස්සු, ඉතින් ඒ තත්ත්වය පිරිහී ගියේ බුදු දහමත් එක්ක තිබෙන සම්බන්ධතාවයත් ගිලිහී යාම තුලමයි. බොහෝ වෙලාවට අපි ධර්මානුකූලව ජීවිතය ගත කරපු ගොවියන් විදිහට කෙතට බැස්සේ බුදුගුණ සිහිපත් කරලා තව සතෙකුට හානියක් නොකරනවායි කියන චේතනාව ඇති කරගෙනයි අපි මේ කුසිකර්මාන්තේ පවා නියලුනේ. එතන වැනි වටපිටාවන් විවිධාකාරයේ ඛණ්ඩණයකට ලක් වුණා සමාජයේ යම් යම් ක්‍රමවේද. ඉතින් ඒ තුළ අපට අපේ උරුව උරුමය නැතිවෙනවා වගේම සාරධර්මයන් පිරිහෙනවා වගේම අනාගතයේ පිළිබඳ වහන්සේ මේ ධර්මානුකූලව විග්‍රහ කරපු අවිනිශ්චිත ස්වභාවයට පත්වීම ඉඩකඩ තිබෙන්නේ. හැබැයි අපිට ආපහු එතෙන්ට යන්න පුළුවන් කමක් තිබෙනවාද නැද්ද කියන කාරණය වහන්සේ මේ අනුශාසනාව තුළ පැහැදිලි කරන්නට යෙදුණා. අපි හැමෝටම මේ වැටුණ තැනින් නැගිටින්න අවස්ථාවක් කරගන්නට ඕන. උත්සාහය බුදුදහමට එරෙහිවන දෙයක් නෙමෙයි. මේ ධාර්මික උත්සාහය හැම විටම බුදුදහම තුළ තිබෙන දෙයක් කියන කාරණය වහන්සේ මහානාව පැහැදිලි කරන්නට යෙදෙනවා. සවනහස බෞද්ධකම කුමකටද ස්වාමීන් වහන්ස? නිවන් දකින්න පමණමද ජීවිතයක් ගොඩනංවා ගන්නට, ආර්ථික වශයෙන් ශක්තිමත් වන්නට, රටක් වශයෙන් පෝෂණය වන්නට බෞද්ධකම යොදා ගැනීම හානිදායක නොවද ස්වාමීන් වහන්ස? පින්වත් වරුණ, බෞද්ධකම කුමක් උදෙසාද? පළමු පිළිතුර තමයි වරුණ, මෙලොව සතුටින් ජීවත් වීම උදෙසා. දෙවනුව පරලොව දුගතිය නොයෑම උදෙසා. තෙමනුව සසර දුක් නිමා කිරීම නිවන්සෝ උදෙසා. එහෙනම් දැන් පැහැදිලි, බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා බව දුකින් අත මිදෙන එක තමයි අවසාන ඉලක්කය, අවසාන අරමුණ. එතෙන්ට යන්න මෙලොව සතුට තියෙන්න ඕනි, පරලොව සුගතිය එයාට තියෙන්න ඕනි. ඒ දෙක ගිලිහුනොත් එයාට නිවනක් හිමි වෙන්නේ නැහැ. එහෙනම් වරන මෙලොව සතුට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මූලික ඉගැන්වීම. කාටවත් කියන්න බෑ භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකෙ කිසිම පුද්ගලයෙක් සතුටින් ඈත් කළා කියලා. සතුට නොහඳුනන අය තමයි එහෙම කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ දීපු සතුට ගැන මිනිසු දන්නව නම් වරුණ කිසිදාක ශාස්ත්‍රඥ වහන්සේගෙන් ඈතට යන්නේ නැහැ. ඉතින් ඒ පණිවිඩය නම් ගිහිල්ලා නැහැ මිනිසුන්ගේ හිත්වලට. විශේෂයෙන් අපේ දැන් මේ වගේ කාලයක මැදි වයස් වල ඉන්නැත්තු ඉන්නවනේ. මැදි වයස් වල තරුණ වයස ටිකක් අවසන් වේගෙන යන මැදි වයසට පාතබන ඊළඟට තලස්ථානි වයසට ඒ පාතබන වගේ පිරිස්, මෙන්න මේ අයට මේ දහමේ ලැබෙලා තියෙන මේ ආදර්ශය සැහැන් අඩුයි කියලා මට හිතෙන වරුණ. මේක නම් මගේ පුද්ගලික අදහසක් වරුණ මේ කියන කාරණය. එතකොට එහිදී වරුණ අපි දක්ෂ වෙන්න ඕනි, දැන් පළමු කොට මේ දහමේ සුවය තම හදවත තුළට කාවද්ද ගන්න. ඒ උදෙසා යම් පුහුණුවක යෙදෙන්න ඕනි. සීල රසය හඳුන ගන්න ඕනි, සමාධි රසය හඳුන ගන්නට ඕනි, විවේකයේ උදකලාවේ රසය හඳුන ගන්නට ඕනි. සහ වරුණ, මේ ජීවිතේට මොනතරම් ප්‍රශ්න ආවත්, මොනතරම් ගැටලු ආවත් ප්‍රතිපදාව සිදුරු කරගන්න නැතුව සම්මා ආජීවයේ ඉන්න පුළුවන් වෙන්න ඕනි. දැන් වරුණ විශේෂ කාරණයක් සිහිපත් කළේ, පිට තිබුණේ ස්වයං පෝෂිත ආර්ථික ක්‍රමයක්, අර්ථ ක්‍රමයක්. කෑවා ඇඳලා හිටියා මිනිස්සු, බඩුමුට්ටුව මාරු කරගත්තා. එක හීයට හී හැම වෙල් යායමල් අත්තමට මිනිසු උදව් උපකාර කරගත්ත. සහෝදරත්වයේ තිබුණ එක ගොඹරක බත පැහැලා අස්වැන්න ගත්තට පස්සේ අඩු තරමින් හාල් ටික හරි කොච්චර තිබුණත් ගිහිල්ලා දුන්නා. හුවමාරු කරගෙන බොහොම ලස්සනට ජීවත් වුණා. ඒ ක්‍රමය සම්මා ආජීවයටත් හොඳට ගැලපුණා. කරුණාවත් එතන වැඩුණා, මෛත්‍රියත් වැඩුණා, හිතෛෂී බවත් වැඩුණා, සතුටත් රැකුණා. මල ගෙදරක් වුණොත් මුළු ගම්මාන ගානක මිනිස්සු එකතු වුණා. මගුල් ගෙදරකටත් එහෙමයි. හොඳින් සතුටින් ජීවත් වුණා. ඔන්න ඔය අතරට අපට අදාළ නොවන බාහිර අන්‍ය වූ සංස්කෘතිකාංගයන් මේ ජීවිතවලට නැත්තම් මිනිසුන්ගේ මනස්වලට එකතු වුණා. ආන් එකතු වීමෙන් ඒ ආපු සංස්කෘතිය යම් පමණකට, ඒකට කියන්නේ සංස්කෘතික සංස්පර්ශය කියලා, බාහිර ඉගැන්වීම්, බාහිර සංස්කෘතීන්, භාෂා ආදී දේවල් අපේ සංස්කෘතිය හා ස්පර්ශ වීම. හැබැයි ඒක 100%ක් වළක්වන්නත් බෑ. එදා තිබ්බ විදිහට අද මුළුමනින්ම හැරෙන්නත් බෑ. හැරෙන්න ඕනි කියලා කතා කරනවා නම් ඒකත් වරුණ ඥාන සම්ප්‍රයුක්ත කතාවක් නෙමෙයි. ඒක සිද්ධ වෙන එකක් නෙමෙයි. හැබැයි අපිට එදා ජීවත් වෙච්ච විදිහෙන් යම් ආදර්ශ ගන්න පුළුවන්. හැරිලා බලන්න පුළුවන් එදා මෙහෙම ජීවත් වුණා මිනිස්සු සතුටින් හිටියා, කාලය ඇඳලා හිටියා, මෙහෙම ව්‍යසනයක් ආවේ නැහැ. දැන් කොයි වෙලාවෙ බඩගින්නේ මැරෙයිදෝ කියන සැකේ අපි කාටත් තියෙනවා. එහෙම බයෙන් අපේ මිනිස්සු හිටියේ නැහැ. හැම ගෙදරකම වගේ වී ටිකක් තිබුණා, වී කූඩ ටිකක් තිබුණා. හැම ගෙදරකම වගේ කුරක්කන් ටිකක් තිබුණා නේද වරුණ? හැම ගෙදරකම වගේ ඔය කව්පි මුංගල් ටිකක් තිබුණා. අවුරු 3-4-5ක් වුණත් කාලා ඉන්න පසුබිම හදාගෙන තිබුණා. හැබැයි ඔය දැන් තියෙනවා ජාතිය යාන මහන නොතිබෙන්න පුළුවන්, දැන් තියෙන ජාතිය මහා මැදුරු නොතිබෙන්න පුළුවන්, දැන් තියෙන ජාතියේ ටයිකෝට් අන්දෙන මිනිස්සු නොසිටින්න පුළුවන්. ඉතින් මොනව තිබුණත් වැඩක් තියෙන, කුසගින්න මැරෙන අවදානමක් තියෙනවා නම්, හාල් ටිකයි කනබොන ටිකයි මූදෙන් ඇවිල්ලා නැවකින් බානකම් බලාගෙන ඉන්න ජාතිය, එහෙම ජාතියක්ද සිංහලයෝ කියන්නේ? ඒ කියන්නේ සවනස අපි පහසුවට යොදාගත් දැන් අපි යන්ත්‍ර සූත්‍ර
පහසුවට, ගොවිතැනේ පහසුවට, ආදායම වැඩි කරගන්න, පළදාව වැඩි කරගන්න කියලා යොදාගත්තේ. හැබැයි ඒ තුළ අපට ආදායම වැඩි වෙන, පළදාව වැඩි වෙන, පහසුව ඇති වෙන, ස්වයංපෝෂිත වෙන දේවල් මගහැරිලානේ තියෙන්නේ ස්වාමීන් වහන්සේ. මෙහෙම බලනකොට වරුණ, ඔය කතාව කියද්දී මට සිහි වෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ කතාවක්. භික්ෂුන් වහන්සේලා මුල්ම යුගයේ ඇත්තටම සැතපුනේ නැහැ. සැතපෙන්න ඕන වුණේ නැහැ. නිින්ද වගේ දෙයකට යන්න උවමනාවක් වුණේ නැහැ. එහෙම නිද්‍රාශීලී කරලා මනසක් හකුලවන්නේ හිතවල කෙලස් තිබුණේ නැහැ. ඉතින් කොහොම කොහොම හරි සාසනයට ආධුනිකව පැමිණෙන පිරිස් ටිකක් නිින්දට බර වුණා. ඉතින් මුල්ම කාලේ භික්ෂුන් වහන්සේලා ඔය ඔළුව තියාගන්න ගත්තේ ලී කොටයක් ඔළුව තියාගන්න ගත්තා. ඒක තමයි කොට්ටේ වුණේ. ලී කොටයක් ඔළුවට තිබ්බම වැඩිපුර නිින්ද යන්නේ නැහැ නේ වරුණ. පස්සේ කාලේ දෙවන තුන්වන හතරවන පරම්පරාවට එන මොකද වුණේ වරුණ? ලී කොටේ පුළුන් කොට්ටයක් වුණා. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන පුළුන් කොට නිදාගන්න ගත්තට පස්සේ භික්ෂුන් වහන්සේලා කම්මැලි වුණා. ඒ කම්මැලි වීම කොච්චර නපුරු ලෙස බලපෑවද කියනවා නම්, අවාසියක් වුණාද කියනවා නම්, රහතන් වහන්සේලාගේ පහළවීම අඩු වුණා කියනවා භාග්‍යවතුන් වහන්සේ. වරුණ, ලී කොට්ටේ මෙන්න පුළුන් කොට්ටේ ගත්ත එක රහතන් වහන්සේලා අඩු වීමට වගේ මහ විශාල ව්‍යසනයකට හේතු වෙනවා නම්, වරුණ, එහෙම ස්වභාවයක අද වගේ ජන සමාජයක මේ කම්මැලිකම මේ කොච්චර පරිහානියකට හේතු වේද? ඉතින් ඒ නිසා අපේ රට ගැන, අපේ ශ්‍රී ලාංකික ජාතිය ගැන, අපේ කම ගැන හැඟීමක් තියෙන මිනිස්සු කරන්න ඕනේ මොකක්ද වරුණ? ඇත්තටම මේ අය මේ මානසිකව කඩා වැටලා තියෙන්නේ. ඒකයි මේ ඇවිස්සලා දඟලන්නේ. මනසට හයියක් වෙන්න ඕනි, ජවයක් වෙන්න ඕනි. අපිට නැගී සිටින්න පුළුවන්. අපි එකතු වෙලා වවමු. අපි එකතු වෙලා බෙදා හදාගෙන මේ කාලේ කමු. අපි එකතු වෙලා බොහොම ඉවසන සුළු පිරිසක් වෙමු. මේ කාලේ ඉවසීමෙන් ප්‍රහාණය කරමු. අදිවාසනා පහතම්බා ධම්මා. මේ කාලේ ඉවසීමෙන් අපි ගත කරමු. ඔවුනොන්ට පිටක් වෙමු. සමගියෙන් නැගී සිටිමු. වරුණ, සමගිය ගැන කවුරුත් කතා කරන්නේ නැහෙනි. බෙහෙදමින්න වෙලා මගේ කොටසයි ඕන. මමයි දිනන්න ඕනි කෙනා. වරුණ, මෙහෙම හිතොත් කොච්චර අසරණ වේද? මේ මඳ වගකීයුත් අංගේ හැසිරීම වෙන්න ඕනි. එනිසා පුළුවන් තරම් සමගි වෙන්න ඕනි වරුණ මේ වෙලාවේ. පස්සේ තම තමන්ගේ අයිති හොයාගන්න පුළුවන් වේවි. මේ වෙලාවේ සමගියෙන් හැම කෙනාම එකතු වෙලා නැති බැරි අයට උදව් උපකාර කරගෙන, විශේෂයෙන් අන් අයගේ දේවල් කඩා වඩා ගන්න, පැහැර ගන්න, ඒ වගේ දේවල් කරන්න යන්නේ නැතුව ඉවසීමෙන් මෛත්‍රියෙන්ම ජීවත් වෙන්න ඕනි. බුදු ගුණම සිහි කරන්න ඕනි. වීරියම වඩන්න ඕනි. කම්මැලිකමින් ඉඳලා හරියන්නේ නැහැ. ඕන කෙනෙකුට වරුණ පැරිකමක් නැහැ ජීවත් වෙන. මොකක් හරි ආදායමක් හොයාගන්න එදා වේල කාලේ ඉන්න ක්‍රමයක් හදාගන්න පුළුවන් ධර්මානුකූලව. බැරිකමක් නැහැ වරුණ. මේ මහපොළේ තාම ඉඩ තියෙනවා වැලි කාන්තාරවල ඉන්න මිනිස්සු ජීවත් වෙන්න වරුණ. මේ මහපොළේ කොතන බැලුවත් සතර දිසාවෙම මේ මහපොළේ ඕන දෙයක් වැවෙනවා. එන්න ඒකම ප්‍රාමාණික සාධකයේ කරගෙන බැයිද කෙනෙකුට මේ ඉස්සරහට එනවා එනවාය කියන ඔය ආහාර හිඟ ආදී වශයෙන් මේ වගේ බේරෙන්න වැඩ කරගන්න දැම්මම අද පටන් ගත්තා. මාසේ කමාරක් දෙකක් කරනකොට ආලබතල් ටිකක් හිටෙවුවා නම් බහිනවනේ. මේ අද පටන් ගත්තන කෙසෙල් පඳුරක් හිටෙවුවා නම් කොහොම හරි ජීවිතේ ගොඩ යන්න පුළුවන්. බැරි කමක් නැහැ. උත්සාහයයි අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි අන්නේ තෙන්ට පෙළ ගහනවා මිසක් තවත් මේ පුංචි දිවයින මේ බුද්ධ භූමිය, බුදු මැදුරක් වගේ මේ භූමිය කෙලසන්න හොඳ නැහැ වරුණ. එහෙමයි ස්වාමීන් වහන්ස. ඒ කෙලසීම තුළ මේ බුද්ධ මන්දිරයක් වගේ, ධාතු මන්දිරයක් වගේ තිබෙන්නා වූ අපේ ලක්ධරණී තලයට කොතරම් පීඩාවන් අපි විසින් එල්ල කරනවාද? අනිපසින් කොතරම් ගැරහුම් අපි විසින්ම සිදු කරනවාද? අනේ මේ වගේ රටක මොකට ඉපදුනාද කියලා බොහොම සමච්චලයට, බොහොම තරහෙන්, ද්වේෂයෙන් කතා කරන පිරිසද සමාජයේ ඉන්නවා. අනේ ඉක්මනට පුළුවන් තරම් ඉක්මනින් මේකෙන් පිට වෙලා යන්න ඕන කියන හැඟීම ඇති කරගෙන එහෙම කතා කරන බොහෝ පිරිස් ඉන්නවා. අපේ ස්වාමීන් වහන්සේ සිහිපත් කළා වගේ මේක තමයි අපිට නැගී සිටින්න තිබෙන ස්වර්ණමය අවස්ථාව. එහිදී යම් යම් පටු ආකල්ප අරගෙන, පටු කෝණයන්ගෙන් බලලා යම් යම් කුලකයන් හදාගෙන මේ කුලකේ අපි, ඒ නිසා අපි එන්නේ ඔතෙන්ට, එහෙම කියනාට වඩා සමූහයක් විදියට එකට ඒකරාශීව ස්වයංපෝෂිත ආර්ථිකයක් කරා අපි අපේ රට මෙහෙවන්නට යොමු වෙනවා නම් මේක පාර්ලිමේන්තුවේ ඉඳලා සමස්ත අරගල කරන හැම දිනාගේ ඉඳලා හැම දිනා අතරටම යා යුතු පණිවිඩයක්. එහෙම එකතු වුණා නම් මේ රට හදන්න එතරම් අපහසු වෙන්නේ නැහැ. වැඩි කාලයක් යන්නෙත් නැහැ. සහ ලෝකෙට ආදර්ශයක් වෙන්න අපේ රටට, මං හිතන්නේ අපේ රටට තරම් අවස්ථාව වෙනත් රටවල් වලට නැති තරම්. ඒ තරම්ම උපහන්සේ සිහිපත් කළා වගේම මේ රට ස්වයංපෝෂිත රටක්, හැම දෙයකින්ම සුසැදි රටක්. ඉතින් එවැනි රටක් තුළ ඉඳලා අපිට නොපෙනෙන, අපිට නොලැබෙන, අපිට අමාරුවෙන් ලබා ගන්නවන පිට රටින් යම් යම් දේවල් බලාපොරොත්තුවෙන් ජීවත් වෙනවා නම් අපි කොතන දින්නේ? අපි ස්වාමීන් වහන්සේ අමාරුම අවස්ථාවක ගුණය රැකීම ගැන උපහන්සේ පෙරදේශනාවකත් සිහිපත් කළා. අමාරුම අවස්ථාවක තමයි ගුණයන් විනයක් රැකෙන්නට ඕන.
ඒ සඳහා යොමු වෙන්නට ඕන කියලා. මේ ඔබ වහන්සේ කියන්නේ අර වහන්සේ අනුශාසනා අවසාන වශයෙන් පැහැදිලි කරපු ඉවසීමෙන් සැනසීම ලැබෙනවායි කියන කාරණේද? අමාරුම අවස්ථාවක ගුණයක් රැකීම තුළ අපට ඒ තුළ ලැබෙනා වූ ආධ්‍යාත්මික සුවය කෙසේද ස්වාමීන් වහන්ස? පින්වත් වරුණ, අමාරුම අවස්ථාවක පුරුදු කරන ගුණය උලාර ආනිසංස සහිතයි. හැබැයි තාම අමාරුම අවස්ථාව කියන එක මේකද කියලා එකලා කියන්න බෑ. මොකද හේතුව බුදුරජාණන් වහන්සේගේ කාලෙන් පස්සේ ලංකා ඉතිහාසයේ ආපු දරුණුම නියංසාය තමයි බ්‍රහ්මණ තිස්ස භය. මිනිස්සු කොච්චර අසරණ වුණාද කියනවනම් බැමිණ ඉතිහාසාගතයේ කාලේ වරුණ කන නැතු විශාල පිරිසක් මරුණා. 12 අවුරුද්දකට වැඩි කාලයක් වැහි බින්දුවක් නැහැ. පොළොවේ පස් කන් නැති සමහර විට මිනිස්සු. ඒ වගේම වරුණ කොළ නැහැ ගස්වල. එකම ගස් జాතියක විතරක් කොළ තිබුණා කියන්නේ කර ගස්වල. ඉපල් ටිකක් විතරක් වෙලා. තාම මේ හරිත භූමියක්නේ, කොච්චර වැහි වැටුණාද මේ කාලේ. ඊළඟට වරුණ දැන් ඒ කාලේ මේ මිනිසුන්ට කන නැති පාර මිනිස්සු බින්තැනි පළාත්වලනේ ජනපද තිබුණේ, ගොවි බිම් තිබුණේ, ඔක්කොම අතහැරලා මේ කඳු රටට ආවා. කඳු රටට ආවම මේ ගොවි බිම් තිබ්බ හින්දානේ වනාන්තර වලට වෙලා මොනවා හරි කාලා ජීවත් වෙන. ඉතින් ඔහම ඉන්න කාලේ රහතන් වහන්සේලාගේ යුගයේ, රහතන් වහන්සේලා දැන් එකතු වෙලා මේ ජන සමාජයේ වෙලා තියෙන විපත්තිය මේ ඔක්කොම සලකලා මේ වෙලාවේ මොකක්ද අපි කරන්න ඕනි කියලා ඒ කාලේ හිටපු සංඝ හිස්තවීර මහ රහතන් වහන්සේලා වික්ෂුන්නාපල අට නමක් සම්මත කළා ගිහිල්ලා සග්දේව රජතුමා හම්බ වෙන්න කියලා. වික්ෂුන්නාපල අට නමක්. ඉතින් මේ අට නම දිව්‍ය ලෝකෙට ගිහිල්ලා සග්දේව රජතුමා මුණ ගැහිලා මේ ප්‍රශ්නේ කිව්වා. සග්දේව රජතුමා මොකද කිව්වේ මේ වෙලාවේ? අවසරයි ස්වාමින් වහන්ස, මෙතනදී අපිට පිළිහිට වෙන්න බැරි මට්ටමට මේ ජන සමාජයේ නැත්නම් මේ ලංකාවේ මිනිසුන්ගේ අකුසල විපාක වාර ටිකක් ඇවිල්ලා තියෙනවා. හැබැයි මෙන්න මෙහෙම උපකාරයක් කරන්න පුළුවන් ඔබ වහන්සේලා දඹදිව තලයට මේ කාලේ වඩින්න. වැඩලා දඹදිව පින්ඩපාත කරගෙන දානේ වළඳලා එහේ සුභික්ෂයි. එහේ ඉන්න අනතුරු මේ දුර්භික්ෂ කාලය හමාර වුණාම නැවත මේ රටට ඇවිල්ලා ආයමත් බුද්ධ ශාපනය ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න කියලා සග්දේව රජතුමා ප්‍රකාශ කළා. ඒ සඳහා උපකාර කළා, නැවක් හදලා දුන්නා, විශාල පේසක් පරතරයට නැත්තම් දඹදිව තලයට වැඩම කළා. ලංකාවේ හැබැයි ස්වාමීන් වහන්සේලා ඒ වගේ අවස්ථාවකවත් රට හැරලා නොගිය විශාල සංඝ පිරිසක් හිටියා. බොහොම අමාරුවෙන් එකම අකුරක්වත් මැකෙන්න නොදී ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කළා, ප්‍රතිපත්ති රැක්කා. ඉතින් කොහොම හරි අවසානයේදී බුදු සසුන ආරක්ෂා වුණා. ඒ යුගයේ වරුණ සමහර කතාවල තියෙනවා මේ තමන්ට තිබුණේ එකම හාල් පොදියක්. ඒ කියන්නේ දවසකට සරිලන හාල් ප්‍රමාණයක් විතරයි තිබුණේ. දැන් ඒක නැති වුණාම දරු පවුලම ඉවරයි. ඒක ඒ මිනිස්සු කෑවේ කොහොමද දන්නවද? ඒ හාල් ටික අද වතුරට දාන. වතුරේ දාලා අර හාල් පානු වතුර තියෙන්නේ. ඒව ඔක්කොම මිනිස්සු බොනවා. ඒ පවුලේ කීප දෙනා මේලා ඒ හාල් ටික ආයේ වේලලා තියෙනවා. ඒ විදිහට මාස ගාණක් දින එච්චරයි. එතකොට ශරීර කොහොමද රූකඩ වගේ වෙලා තියෙන්නේ? ඇයිද කන්න නැන්නේ? එහෙම ඉන්නකොට ස්වාමීන් වහන්සේ නමක් බොහොම අමාරුවෙන් වේවුල පින්ඩ පාත වටිනවා. සියලු දෙනාම එකවන්නු තීරණය කළා, අපි මේ හාල් ටික අපේ ජීවිත ආසාව අතහැරලා බතක් ලෙස හදලා පුළුවන් විදිහට දානියක් පූජා කරමු. පූජා කළා. එක පාත්‍රයකට සැලෙන ප්‍රමාණයක් විතරයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ අත වැහුවා එක බත් හැන්දක් බෙදනකොට එපා කිව්වයි. ඒ ටික තියාගන්න කියලා. නමුත් ඒ උපාසක උපාසිකාව දෙන්න එකතු වෙලා කියන ස්වාමීන් මේක එක්කෙනෙකුටවත් මදි. එනිසා අපට මෙලොවින් සලකන්න එපා, පරලොවින් සලකන්න. මේක පිළිගන්න කිව්වා. වරුණේ සිතිවිල්ල උපදවාගෙන බෙදෙන හැඳ පිරෙන බත් වැහඹත් හැලියේ. මේවා අදහා ගන්න මේ බණ පොතේ තියෙනේවා මේ හිතට එන කටට එනවා කියනෝ නෙමෙයි. ඒ බත් හැලිය ඒ දුර්භීක්ෂ කාලේ ඉවර වෙනකන් ඒකේ රසනේ අඩු වුණේ නැහැ. උණු බතක්. හැමදාම මේ ප්‍රදීපට එන්නේ කාටද? හැම කෙනාටම ගිහි පැවිදි දානේ දුන්නා කියනවා. එක කතාවක් විතර දාම එහෙම කතා ගානක් තියෙනවා වරුණ. ඒ කියන්නේ අමාරුම තැන ගුණය ආරක්ෂා කළා. ඒ අමාරුම තැන ජීවිතය අතහැරියා දැන් පවුලක සියලු දෙනා. වරුණ අන්නෙතන අමාරුම තැන කියන්නේ. දැන් ඒ ටික අතහැරියා නම් ආ ජීවිත අපේක්ෂාවක් නෑ, හාමතේ මැරෙනවා. ඒ වෙලාවේ දන් දුන්නා. ඒ මොහොතේ දන් ඒ දානේ විපාක ආවා. එතකොට පරලොවට කොහොම ලැබෙයිද? එතකොට අන්නේම අමාරු තැන තමයි වරුණ ගුණය පුරුදු කරන්න ඕනි. සතාම අපි එච්චර අමාරු තැනකට ඇවිල්ලා නැහැ. නමුත් එහෙම අමාරු තැනකට ආවත් මේ ගුණය ආරක්ෂා කරන එක විතරම එකම උත්තරේ. වෙන උත්තර නෑ වරුණ. ඉතින් මේ දුකටපත් උනේ ඔය තණ්හාව නිසාමයි. එනිසා තණ්හාව පිළිබඳ අවබෝධයක්වත් ලබා ගන්න මේ අවස්ථාවේ කොතෙක් අපට වින කටිනවාද කියලා ඔබම විමසා බලන්න. ඉතින් එවිට ඔබට ඇසැරේවි, පෑදේ පැහැදිලි වේවි අපි කොහොමද අනාගතයට පියමන් කරන්නට ඕනෑ කියන කාරණේ. අර එක දේශපාලඥයෙක්, දෙමළ දේශපාලඥයෙක්, උතුරේ දේශපාලඥයෙක් කියලා තිබ්බා අපේ මේ ද්‍රවිඩ තරුණයෝ අරගලවලට ගිහිල්ලා නැහැ, ඒ හින්දා වවනවා කියලා. තාම හොඳට වවන්න පුළුවන් උතුරේ බිම් ගොඩාක් අපි වවනවා කියලා මේ වන විටත්. මම හිතන්නේ මේක පූර්වාදර්ශයක් කරගෙන දකුණේ ඇත්තොත් හිතනවා නම් අපි
අරගල කරන්න ඕන මේ පොළවත් එක්ක දැන් අරකර කළා කොහොමරි මේකින් අස්වද්දවාගෙන අපට ස්වයංපෝෂිතාර්ථක රටාවක් හදාගන්නවා කියන චේතනාවට එන්න ඕන. ඒ සඳහා ධාර්මිකව හැමෝම කටයුතු කරනවා නම් හැමෝම යොමු වෙනවා නම් සමූහයක් වශයෙන් එකට නැගී සිටිනවා නම් අපට දිනන්නට බැරි දෙයක් නැහැ. අපේ ස්වාමීන් වහන්සේ මේ අනුශාසනාව තුළ ධර්ම සාකච්ඡාව තුළ හැම විටම උත්සාහ දරමින් ඔබට සමීප කරන්නට යෙදුනේ අනුශාසනා කරන්නට යෙදුනේ ධර්මානුකූල ජීවිතයක් එක්ක මෙලොව පරලොව ජීවිතය සැපවත් කරගන්න ආකාරය පිළිබඳ මේ සඳහා කුසීත නොවි හැම දිනාම එකට එකතුව සමූහයක් වශයෙන් මෛත්‍රිය ප්‍රගුණ කරගෙන ජීවිතයට මුහුණ දෙන්නට පුළුවන් වටපිටාවක් ගොඩනැගීම ගැනයි ස්වාමීන් වහන්සේ අපට අනුශාසනා කරන්නට යෙදුනේ. ධර්මානුකූලව කළපු මේ විග්‍රහය බොහෝ දෙනා ගැස් ඇරවන, බොහෝ දෙනා ඒ සඳහා යොමු කරවන සහ ඔවුන් තුළ මේ උත්හාන වීරිය ඇති කරන අනුශාසනාවක් බවට පත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ප්‍රාර්ථනාවත් සමගින් අපි අද දවසේ වැඩසටහන නිමවට පත් කරන්න සූදානම් වෙන්නේ. අපි ගෞරවනීය ආරාධනෙන් ධර්මානුකූලව හැම විටම අපට අනුශාසනා කරමින් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් යහපත් අනාගතයකට යහපත් මනුෂ්‍ය ජීවිතයකට මාර්ගයේ ධර්මානුකූලව විවරණය කරන පූජනීය වන්දනීය බෙලිහුල්ලොය සීල සමාහිත ආරණ්‍ය සේනාසන වාසී බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මේ උතුම් කුසල් නිවීම පිණිසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී චිරජීවනය ඔබ වහන්සේට ලැබේවා කියලා බොහොමත්ම ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. මම අනුමෝදම් වෙනවා පින්වත් වරුණටත් අතිපූජනීය මහා සංඝරත්නයටත් සුවහසක් ශ්‍රාවක ඔබ හැම දිනාටමත් උදාරතර සැනසිල්ල පිණිස මේ උතුම් දහම ජීවිතයට ගලපා ගන්නට භාග්‍ය වාසනාව පෑදේවා. හැම හදවතකම වෛරගිනි දැල් නිවි මෙත්මල් පිබිදේවා කියලා මම ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ඒ ආශිර්වාදයත් සමගින් අද සිත්නේ තසුපෙන් අපි සමු ගන්නවා. නැවතත් සත් දිනක විරාමයකට පසු මෙලසින් ධර්මානුකූලව සිතට ශක්තියක් ලබා දෙන වීරියක් ඇති කරන මෛත්‍රී මාර්ගයක් පෙන්වා දෙන සිත්නේ තසුපෙකින් හමු වෙමු. හැම දිනාටම තෙරුවන් සරණයි.